Sorry. අද අපි හතරවෙනි දවස රිවිෂන් එකේ අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ සරලව තවහ වක්‍රය. දැන් අපි දවස් 3ක් 30 එකට සාකච්ඡා කරන් ආපු පාඩම මේ දැන් අද කොටස පටන් ගන්න කලින් විශේෂ කරුණු කාරණා කිහිපයක් මම මුලින් පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන. හරිද? मूल සැප්තැම්බර් ඔක්තෝබර් වලදී තමයි තීරණය කරන්න මොකද්ද කරන්න කියන එක. නමුත් දැන් දිගටම එක ගන්න කල්පනා කරන්න ඕනේ. දැන් මම දිගටම මේ දිගටම රිවිෂන් එක ෆ්‍රී කරගෙන යනවා තමයි මම කල්පනා කරලා තියෙන්නේ මේ ඊළඟ මාසෙට. හරිද? ඊළඟ කාරණා තමයි අර පේපර් එක, පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් නම් වෙනසක් කරන්නේ නැහැ. ඒක දිගටම ආයේ 2021 එක්සෑම් කියන කම. ඒක ෆ්‍රීම තමයි. ඒක ආයේ වෙනසක් කරන්නේ නැහැ කොහොම වෙලාවකවත්. 2021 එක්සෑම් කියන තරක්කල් ෆ්‍රී පේපර් ක්ලාස් එක, ෆ්‍රී පේපර් ක්ලාස් එක තමයි. ඒක දිගටම තියෙන සාක්කල් කිරී කියනවා. ඒක ඉතින් ඕන ළමයි කිරන කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒකේ එන ළමයෙක්ට ඕමනානම් ක්ලාස් වල සම්බන්ධ වෙන්න පසු කාලේට පුළුවන් කතා බහ කරලා ඒ ක්ලාස් වලට අවශ්‍ය වැඩි උතු වෙන. හරිද? ඒක එහෙම. සැප්තැම්බර් 3 වෙනිදා මේ සැප්තැම්බර් 3 වෙනිදා මුල්ම පේපර් එක සාකච්ඡා කරන ජෙනරල් ටෙස්ට් 1 එක මම පෝස්ට් එකත් එක්ක ලින්ක් එකේ වුණා සයිට් එකේ. ඒ සයිට් එකට ගිහිල්ලා පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක කරලා තියාගන්න සැප්තැම්බර් 3 වෙනිදා. ඒ කියන්නේ මේ සිකුරාදා හවස 6ට මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා. පේපර් එක සාකච්ඡා කරද්දී වෙනම කතාවක් ඉති තින්නේ පේපර් එක ලියන්න ඕන විදිහ, MCQ වලට MCQ කරන්න ඕන විදිහ කොහොමද, MCQ වලට බහින විදිහ, රචන ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කොහොමද වගේ විශේෂ කරුණු කාරණා ගොඩාක් දේවල්. ඒපාර පේපර් එක අපි බහිනකොට අපි ලකු උදාහරණ ටයිමින් බැලන්ස් කරන කොහොමද කොරණි ගොඩාක් පේපර් එක ලියන වෙනම කතාවක් මේ පේපර් රිවිල් වෙනම කතාවක් ඒක. ඒතොර ඒක ගැන සම්බන්ධව වෙනම අවබෝධයක් දෙව තමයි පේපර් ක්ලාස් එකදී දේ ඔයගොල්ලෝ පුළුවන් කැමති කෙනෙකුට එන්න ඇවිල්ලා ඒක ඒ ආකාර දිනන ජෙනරල් ටෙස්ට් 1 2 ඔයාලට කරන්න පුළුවන්. කොහොමත් සාමාන්‍යයෙන් පේපර් එක සාකච්ඡා කරන සති දෙකක් අවමෝෂයෙන් ගත වෙනවා. අවමෝෂයෙන් සති දෙකක් කරනවා ඊට එහාට යන ලලුත් දිනන. හරිද? එතකොට මේ ඔන්නේ කරුණු කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. අපි අද වැඩි පටන් ගමු. දැන් මම කරන්න තියෙන්නේ සරල රේඛාවහ වක්‍රය කියන පාඩමේ අන්තිම සරල රේඛාවේ අන්තිම තීරී ටික තමයි අද මට කරන්න තියෙනවා. අද අදින් පස්සේ බොහෝ දුරට සරල රේඛාව පාඩම ඉවර වෙලා යනවා. හරිද? රයිට්. එහෙනම් වැඩි පටන් ගමු. ඊට කලින් මම ගණන් කිහිපයක් දුන්න මම කරන්න කියලා ඔයගොල්ලන්ට මේ දැම්ම group එකට. ඒ කරන්නේ කො ගණන් වලින් අමාරු ගණක් තියෙනවා, දිග සම්බන්ධ ගණක් තියෙනවා. මම ඒ ගණන් කරනවා කරලා එදින පස්සේ මම වැඩේ ටික කරගෙන යම් කිසි කෙනෙකුට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දුන්න ගණන මොකක් හරි ප්‍රශ්නයක් තේරෙන තියනක් හරි මොකක් හරි ඉඳලා තියෙනවා නම් මට message එකක් දාලා අහන්න. මම ඉතින් පස්සේ කියදෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. එහෙනම් මම අර හැමෝටම තේරුම් ගන්න ඕන හින්දා ඉගෙන ගන්න ඕන හින්දා අර ගාන පොඩ්ඩක් මම බෝල්ඩ් එක කරනවා. ඒක පොඩ විශේෂ ටිකක් අමාරු ගානක් නිසා සුළු කිරීමක් ලොකුට තියෙනවා මම ඒක අද කරනවා දැන්. රයිට්. ඒක එහෙමයි. ඊළඟට මම තව දෙයක් කියනවා මේ මගේ ක්ලාස් කලින් ආපු ළමයි. දැන් මම එන ළමයිනේ ක්ලයින් දැන් ක්ලාස් මේ දවස්වල මේ වෙනකොට එන ළමයි ඉන්නවනේ. දැන් මෙතනට ඇවිල්ලා ඒ ළමයින්ගේ නම ඉස්සරහින් ඕව අකුරු දාගන්නවා මං කයිදා කිව් වගේ. නම ඉස්සරහින් ඕව අකුරු දාගන්න දැන් ක්ලාස් එමින් පවතින ළමයි නම් එන එමින් පවතින ළමයි නම් දාගන්න පිටිපස්සෙන් ඕව අකුරක්. මොකද මම වෙන් කර ගන්න ඕන කවුද අලුතින් ආපු ළමයි සම් කලින් ඉඳන් එන ළමයි කියලා. එහෙනම් අරන් රයිට්. දානක් තියනවා බලා මේ දෙන ගණන් හදන්න. හොඳේ මේක නිකම්ම රිවිෂන් එකක් මට පස් කරගන්න එපා. ඒක නිකම් මේ ගණන් ඇවිල්ලා කරනවා ලියා ගන්නවා එහෙම රිවිෂන් එකක් මට පස් කරගන්න එපා. මේ කරන ක්ලාස් එකේ දෙන වැඩ කටයුතු සියලුම දේවල් හරියාකාරව පොතක ලියාගෙන දෙන හෝම්වර්ක් ටික කරගෙන ඒ පිළිවෙලට කරගෙන යන්න. හරිද? නිකන් අර ක්ලාස් එකට ගිහිල්ලා ඔන්ලයින් ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න එපා මේ ක්ලාස් එක. එහෙම කරන්න එපා. ඒක දෙන වැඩ ටික try කරන්න මම බෝඩ් එකේ ගණන් හදලා සාකච්ඡා කරන බැරි දේවල් අහගෙන ඒ වැඩ කටයුතු ටික දිගටම කරගෙන යන්න. හරිද? right. මම සාකච්ඡා කරන මම කිව්ව ගාන ඒක තමයි පිටු අංක 11 හේ පිටු අංක 10 48 වෙනි ගාන. පිටු අංක 10 48 වෙනි ගාන මම සාකච්ඡා කරනවා. හදපු මම බලා ගන්න.
दान संबंध प्रश्न हर राइट लक्ष आकर रेखा लक्ष दिखे आकर रेखा दिग दिखाई मूल दहाई लू एक मेन मे लक्ष दिखे आकर रेखा दिग දෙකයි මුළු 10 කියලා ගන්න දිය දිනවා හරිද ඔහොම දිය දිනවා හරිද අපි ගහන්නේ කේවල අගෙවන්න කියලා අපි ගහන්නේ කේවල අගෙවන්න කියලා දැන් ගාන සම්බන්ධ මම පොඩක් කියා දෙන්න මෙන්න මේ විදියට දැන් මේ ගාන ගත්තොත් එහෙම මේ ගාන ගත්තොත් එහෙම මේ ගානේ කොතනත් කොතනකවත්ම කිසිම දැනක ගාන සඳහන් කිරීමක් කරලා නැහැ ගානට පාවිච්චි කරන ඕන සිද්ධාන්තය මොකද්ද කියන එක ඔය සරල රේඛාවේ පාඩේදී ලොකු කතා ගැටලුවක් ඕක. බොහෝ ළමයින්ද. හරිද මේ පාඩම තමයි මැත්ස් වලින් තියෙන අමාරුම පාඩම. අමාරුම කියන්නේ අහුවෙන පාඩම වලින් අමාරුම පාඩම තමයි මේක මැත්ස් වලින්. හරිද? මේ මේකේ තියෙන ගැටලුව තමයි මේ සරල රේඛාවේ පාඩම වෙනම එකක් විභාගයකට අර ප්‍රශ්න වෙනම එකක්. ඒ කියන්නේ ඒක අහන්නේ නැහැ එකට එකක් අහන්නේ නැහැ තියෙදි. ගාන දිහා බලලා අවශ්‍ය સિદ્ધාන්තය අපි දාන්න ඕන ගානට ගැළපෙන විදිහට. ඒක තමයි මේ පාඩේ වෙන ගොඩක්ම අමාරු වෙන තැන. දැන් මේක කියන්නේ කේරින 1 5 2 1 ධන 8 1 ධන 6. ලක්ෂ දෙකක් තියෙනවා. මෙන්න මේ ලක්ෂය කරන්නා වූ රේඛාවේ. මේ ලක්ෂය කරන්නා වූ රේඛාවේ දිග දිග ඒකක 2 මුළු 10ක් නු. එහෙමනම් අපි ගහන මෙන්නේ කේවල අගේ කීයද කියලා. දැන් මේක සරල රේඛාව සරල රේඛාව පාළමේ ප්‍රශ්නයක්. හරිද? ලක්ෂ දෙකක් දීලා තිනවා. ලක්ෂ දෙක ඛණ්ඩාංක. මේ ඛණ්ඩාංක දෙක යාකර රේඛාවේ දිග ඒ සම්පූර්ණ රේඛා ඛණ්ඩයේ දිග 2 මුල 10ක් කියලා දීලා තිනවා. එතකොට අග්ගව දිග කිව්ව හැටි තේරෙන්න ඕන. ලක්ෂ දෙකක් අතර දිග කිව්වට සම කිව්ව සැනි මතක් විය යුතු කාරණාවක් තමයි මේ ගන්න හදන්න භාවිතා කරන්න වෙන්නේ d සමානයි x1 x2 ගේ පූර්ණ වර්ගදන y1 y2 ගේ පූර්ණ වර්ගය සිදු කරමු තියදී ලක්ෂ දෙකක් යා කරන්නා වූ රේඛාව දිග සේම ඔන්නේ කාරණාවට අග්ගල උරුට ඇටින්න ඕන රේඛා රේඛාවක් මත ලක්ෂ දෙක ලක්ෂ දෙකක් යා කරන්නා වූ රේඛා ඛණ්ඩයේ දිග කතාවක් නම් තියෙන දැන් මේකෙත් එහෙම කතාවක් ලක්ෂ දෙකක් තියෙනවා මේ ලක්ෂ දෙකේ යා කරන රේඛාවේ දිගක් දිලා තියෙනවා අපි ගහන්නේ එහෙමනම් k කීයද කියලා ඕයේ කතාව කියුවේ හැටිය ඔළුවට වැටෙන්න ඕන කතන්දරේ මුලින්ම මේ ගන්න හදන්න භාවිතා කරන්න වෙන්නේ d සමාන සමීකරණ කියලා. d සමාන සමීකරණ. දිගක් දිල දිනා ලක්ෂ දෙකක් දිල දිනවා. එහෙනම් දැන් තින්නේ d සමාන සමීකරණේ ආදේශ කරලා ධන දත්ත ටික දාගෙන ගන්න හදන්න පටන් ගන්න. දැන් ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. දැන් මේක ඛණ්ඩාංකයක් නෝ මේක තව ඛණ්ඩාංකයක් නෝ. දැන් ඛණ්ඩාංකයක් ගත්තොත් x කෙනෙක් හා y කෙනෙක් ඉන්න ඕනනේ. කො මේකේ x කො මේකේ y මේකේ x කො මේකේ y කො මේකේ x කො මේකේ y කො කොහොමද ගැටලුවුත් වෙනවන්නේ එහෙනම් මුලින්ම මේක x වලින් කරගෙන ඉන්න ඕන ඔක දන්නවා ඛණ්ඩාංකයක් ලියනකොට ඛණ්ඩාංකයක් අපි ලියනකොට මෙහෙම ලියන්නේ 1 2 හා 2 x ගේ 3 ඔය ආකාරයෙන් ඛණ්ඩාංකය ලියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා මේ දින් x අගේ මේ දින් y අගේ කියලා කොහොමද එහෙම කියන්නේ වෘත්තයෙන් කියනා වෙන්න පුළුවන් නමුත් x y වෙන් වෙන්නේ මේ ක්‍රමාවලිය මෙන්න මේ කමාවෙන් තමයි ඛණ්ඩාංකයේ x හා y වෙන් කරන්නේ. එහෙනම් මේ කමාවෙන් මෙන්න x මෙන්න y. ඛණ්ඩාංකික x අගේ y අගේ වෙන් කරන්නේ කමාව. එහෙනම් ඒ වගේ මේ ඛණ්ඩාංකයේ x අගේ මෙන්න මෙන්න x අගේ මෙන්න y අගේ. මෙන්න මෙයාගේ x අගේ මෙන්න මෙයාගේ y අගේ. ඔන්න ඔය ආකාරයට ඛණ්ඩාංක දෙකේ x y අගයන් දෙක මුලින් වෙන් කරන් ඉන්න ඕන. මුලින් මේක වෙන් කරන් ඉන්න ඕන. ඒක වෙන් කරන් තමයි කරන දෙයක් කරන්නේ. තු කරන්නේ දැන්. හරි x y වෙන් කරගන්නවා. දැන් කරන වැඩේ x y වෙන් කරගත්තා නම් දැන් තියෙන ලක්ෂ දෙක යා කරන්න ඕන රේඛාවේ දිග සෙවීමට අදාළ
සමීකරණ ලියා ගන්න. දැන් ලියුම් සමීකරණ මම මෙහෙ ලියා ගන්න අර ගණන් ගන්න. හරිද? D සමානයි x1 ට x2 ගේ පූර්ණ වර්ග ධන y1 ට y2 ගේ පූර්ණ වර්ගයේ වර්ගමූලය. මේ සමීකරණය ගිරදී මම ඔප්පු කරා. අදම උතින් ආපු ළමයි පුතෙක් ඉන්නවනම් YouTube channel එකේ මේ class එකේ මුල් දවස් තුනේ වීඩියෝ තිනවා ඒක බලලා බැරි කෙනෙක් ඇවිල්ලත් බැරි වගේ නම් අනිවාර්යෙන්ම බලලා note එක හදාගෙන ඒක කරගන්න. දැන් මේකේ x1 කෙනෙක් y1 කෙනෙක් x2 කෙනෙක් y2 කෙනෙක් ඉන්නවනම් අපි ඛණ්ඩාංග දෙකේ ගල වශයෙන් දාගමු. දැන් තාංකණය කරගමු. මෙයා x1 මෙයා y1 මෙයා x2 මෙයා y2 කියලා ඔන්න ඔහොම නම් කරගත්තා. දැන් තියෙන්නේ අදාල x1 x2 y1 y2 සමීකරණ හදශ කරන්න. ඔන්න d සමානයි x1 කියන්නේ k ඍණ 1. මේ x1 කියන්නේ k ඍණ 1. ඔන්න k ඍණ 1. මෙන්න ඍණ x2 කියන්නේ කවුද? x2 කියන්නේ 2k ධන 8. එයාගේ පූර්ණ වර්ගය. ඔන්න. ධන y1. y1 කියන්නේ 5යි ඍණ y2 කියන්නේ මේක. වරහක් දාලා වුණ කියන්නේ. නැත්තම් වැඩේ වරදිනවා. k ධන 6. වරහන් ලැබුවා. එයාගේ වර්ගමූලය. ඔන්න ඕම වෙනවා. ඊට පස්සේ දැන් මේ d කියන්නේ කවුද? d කියන්නේ අදාළ ලක්ෂ දෙකේ ආකරන්නා වූ රේඛාවේ දිගනේ. අර දැන් දිග දිග d සමානයි කියද කියලා. එහෙනම් මේ ලක්ෂ දෙකේ ආකරන රේඛාවේ දිගක් තියෙනවා. කීයද? d කියන්නේ 2යි මුල 10යි. සමානයි. දැන් මේක තුල පොඩ්ඩක් සුළු කරගන්න ඕන. පරිසමට k ඍණ 1 ඍණ වතාවක් ධන 2 කියන්නේ ඍණ 2යි කියේ. ඍණ වතාවක් 8 කියන්නේ ධන ඍණ වතාවක් ධන 8 ඍණ 8යි. එයාගේ වර්ගය. ධන 5 ඍණ වතාවක් k ඍණ k. ඍණ ඍණ වතාවක් 6 ඍණ 6යි. එයාගේ වර්ගය. වර්ගමූලය. ඊළඟට 2යි මූල 10 තාමත් දැන් මේවා තාම හදා ගන්න ඕනේ මේ සුළු කරලා ඔක්කොම හදා ගන්න සාමාන්‍ය සුළු කරන්න පුළුවන් උඩරිම තැනට සුළු කරන් ගන්න ඕන දැන් දී සුළු කිරීම දැන් මෙතනින් පස්සේ කොහොමවත් ඒ ලෙවල් නැහැ මෙතනින් පස්සේ සම්පූර්ණයෙන් සාමාන්‍ය ඕලෙවල් සුළු කිරීම ඕලෙවල් සුළු කිරීම දැන් යම් කිසි කෙනෙකුට මේ සුළු කිරීම බැරි නම් ඒක හේතුව ඒ ලෙවල් එක මොනේ නේ අර ඕලෙවල් කාලේ ඕලෙවල් සුළු කිරීම බැරි කම හිතේ මොකක්ද නැන්නේ සුළු කිරීම අමාරුයි මේ සුළු කිරීම අමාරු කෙනෙක් අනිවාර්යයෙන් සුළු කිරීම කරන්නම් වෙනවා ඇතු හරියන්නේ නැහැ දැන් සුළු කිරීමක් වැඩි තරක් හමුවොත් එම අපෝ මේක අමාරුයි මේක කරන්න බෑ කියලා අතහැරලා දැමුවොත් එතන තියෙන තමන්ගේ අනුහරකම. එහෙම වෙන්න එපා. සුළු කිරීමක් අහුවුනොත් මොකක්ම හරි බැරි තරක් අනිවාර්යෙන් මේ සුළු කිරීම කරන්නම වෙනවා. සුළු කිරීම කරලම තමයි හදා ගන්න ඕනේ. තෝරන විදිහක් නෑ මේක. දැන් තාම ලොකු සුළු කිරීම ආවේ නෑ. දැන් තාම හදන් යනවා හරිද? K ඍණ 2k. K සහ ඍණ 2k සුළු කරන පස්සේ ඍණ k වෙනවා. ඍණ k ඍණයකයි ඍණාටයි ඍණ නවයේ එයාගේ සම්පූර්ණ වර්ගය ධන 5යි ඍණ 6යි ඍණ 1යි ඍණ k එයාගේ පූර්ණ වර්ගය ඔන්න ඔය ආකාරයට මේක සුළු වෙනවා ඔන්න ඔය ගන්න සජාතියවල සුළු කරගත්තා k එකයි ඍණ 2යි එකයි ඍණ k ඍණ 1යි ඍණාටයි ඍණ 9යි 5යි ඍණ 6යි ඍණ 1යි ඍණ k මෙතන තිබ්බා වර්ගය ඒක එහෙම වෙනවා තාම මොකක් කරන්න බැහැ. ඔන්න වර්ගමූලය. ඔතෙන් යනවා. දැන් මෙතෙන්ට ආවෙන් පස්සේ සුළු කිරීම ගීස තීමම ඔයාලා අන්තිමටම කියලා දුන්න සුළු කිරීම වර්ග සම්පූර්ණ වර්ගයක් සුළු කරන විදිහ. පූර්ණ වර්ගයක් සුළු කරගන්න ආකාරයම ගියදී අන්තිමටම ගණන් කීපයක් හදෙවුවා. මම ඕන අයිම සැර පොඩ්ඩක් මතක් කරන්න. මෙන්න මේ විදිහට. දැන් අපි ඉබ ගන්නකො මෙහෙම x ධන y ගේ පූර්ණ වර්ගය තිබ්බ කියලා x ධන y ගේ පූර්ණ වර්ගය තිබ්බොත් එහෙනම් මේක කියන්නේ දැන් x වර්ග ධන y වර්ග කියන හැම ලියුවත් වැරදි නේ මේක වර්ග කරනම ක්‍රමයක් තියෙනවද ක්‍රමයේ සරලව ගන්න ක්‍රමයක් මම කියලා දුන්නා මුල් පදයේ වර්ගය මෙන්න මුල් පදයේ x මුල් පදයේ වර්ගය x ගේ වර්ගය x වර්ග ධන පද දෙකේ ගුණිතයේ දෙගුණය x වැඩි කිරීම y xy එයාගේ දෙගුණය ධන 2යි xy අවසන් පදේ වර්ගය අවසන් පදේ කියන්නේ y නේ y ගේ වර්ග y වර්ග ඔන්න ඕම දැන් ඒතකොට තේරෙන්න ඕන කෙනෙකුට දැක්ක සැරින්
මෙතන තියෙන්නේ ආන් අර ටයිප් එකේ සුළු කිරීමක් කියලා. දැන් සුළු කරගමු. හරිද? 2යි මූල 10 සමානයි. ඔන්න බලන්න සුළු කරන හැටි. ඍණකේ ඍණාවය වර්ග. මොකක්ද කරන්නේ මුලින්ම? මුලින්ම කරන්නේ මුල් පදේ වර්ග කරනවා. මුල් පදේ වර්ග කරනවා. ඍණකේ ගේ වර්ගය. ඍණකේ ගේ වර්ගය. ඕනම ඍණ සංඛ්‍යාවක වර්ගය ධන සංඛ්‍යාවක්. ඍණකේ වර්ග කරාම k වර්ග වෙනවා. ඍණකේ වර්ග කරාම k වර්ග. k වර්ග. ඊළඟට පද දෙකේ ගුණිතයේ දෙගුණය. ඍණකේ වැඩි කිරීම ඍණාවය. ඍණකේ වැඩි කරනවා ඍණාවය. පද දෙකේ ගුණිතය. ඍණකේ වැඩි කිරීම ඍණාවය. මේ ඍණකේ වැඩි කිරීම ඍණාවය. එයාගේ දෙගුණය. කීයද? ඍණකේ වදාම ඍණාවය කියන්නේ 9යි කී. එයාගේ දෙගුණය කියන්නේ 18යි කී. එහෙනම් මේක 18යි කී. ඊළඟට අවසන් පදයේ වර්ගය. කෝසම් පදයේ. ඍණාවය. ඍණාවයේ වර්ගය. ඍණාවයේ වර්ගය. ඍණාවයේ වර්ගය කීයද? 81. 81. හරිද? ඍණ 1 ඍණ k ගේ වර්ග. ඍණ 1 ගේ වර්ගය ධන 1යි. ඍණ 1 ගේ වර්ගය ධන 1යි. පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙක ගුණ කරනවා එයාගේ දෙගුණය ගන්න ඕන. ඍණ 1 වතාවක් ඍණ k එයාගේ දෙගුණය. ඍණ 1 වතාවක් ඍණ k එයාගේ දෙගුණය. ඍණ 1 වතාවක් ඍණ k කියන්නේ ධන k එයාගේ දෙගුණය කියන්නේ 2යි k වලට. එහෙනම් ධන 2යි k. ඊළඟට අවසන් පදයේ ඍණ k ගේ වර්ගය k වර්ග. ඔන්න දැන් අර අමාරු හරිය ඉවරයි. වර්ගමූලය අමතක කරන්න එපා. ඔන්න අමාරු හරිය දැන් හරත්තා. දැන් ඔබ සුළු කර ගන්න ඕන. 2යි මූල 10 සමානයි k වර්ගයයි k වර්ගයයි. 2යි k වර්ග. 18යි k 1යි 2යි k 1යි 20යි k සජාතීය පදේ උදු කරමු. 81යි 1යි 82යි වර්ගමූලය. ඕම දෙන්න දැන් ආව. ඔතෙන්ට දැන් සුළු කියන කරගත්තා. දැන් මෙතනදී ඔයාලට තේරෙනුන කාරණාවක් තමයි මෙන්න මේක. මෙතනදී මෙතනින් පස්සේ මේ දෙපැත්ත සම්බන්ධව කිසිම දෙයක් කරන්න අපිට බෑ. මෙතනටවත් මෙතනටවත් කිසිම දෙයක් කරන්න බෑ. මොකද හේතුව? කරන්න බැරි හේතුව තමයි දෙපැත්තම වර්ගමූල දෙපැත්තම නැකත් මේ පැත්තේ ලොකු වර්ගමූලයක් තියෙනනේ. ලොකු වර්ගමූලයක් කියනකොට අපිට එහෙම සමීකරණ මේ ප්‍රකාශයේ තුලට අත දාන්න මොකක්වත් සුළු කිරීම කරන්න ගේන්න අරහිට මේ කරන්න මොනවත් කරන්න බෑ. වර්ගමූලයක් තියෙනකොට අනිවාර්යෙන් වර්ගමූල අයින් කරගන්න ඕන. ගණිතයේදී වර්ගමූල අයින් කරන තියෙන එකම ක්‍රමය තමයි දෙපසම වර්ග කරන එක. දෙපැත්තම වර්ග කරනවා. ඉතින් මොකද වෙන්නේ එතකොට? දැන් වර්ගමූල සංඛ්‍යාව වර්ග කරොත් මොකෝ වෙන්නේ? ඔයාලා මේක ඕලෙවල් කාලේ ඉගෙන ගන්න මෙන්න මේ විදිහට. ඕනම වර්ගමූල සංඛ්‍යාවක් වර්ග කරගෙන පස්සේ මේ වර්ගමූල කැපෙනවා කියලා. එහෙම කැපෙන කතාවක් ඉන්නේ මේකේ මෙතන. ඉතන කොහේම? මූල දෙකේ වර්ගය. කියන්නේ මොකද්ද? මූල දෙක වැඩි කිරීම මූල දෙක. දෙවරක් දෙක 4යි වර්ගමූල. කීයද? 4 වර්ගමූල තමයි. අර ඔන්නේ ක්‍රියාවලිය තමයි වෙන්නේ මෙතන. ඕනම වර්ග සංඛ්‍යාව වර්ගමූල සංඛ්‍යාවක් වර්ගය එම සංඛ්‍යාවම. ඕනම වර්ගමූල සංඛ්‍යාවක හෝ වර්ගමූල ප්‍රකාශනයක හෝ මොකක්ම හරි ඕනම වර්ගමූලයක වර්ගය අන්තිමේදී එම සංඛ්‍යාවම හෝ එම ප්‍රකාශනයමයි. එම සංඛ්‍යාවම හෝ එම ප්‍රකාශනයමයි. එහෙනම් වර්ගමූල දෙකේ වර්ගිකිර කියන්නේ වර්ගමූලයේ නැති වෙන්නේ මෙන්න මේ විදිහට අන්තිමටම එම සංඛ්‍යාවම ඉතුරු වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා මේ පදයේ වර්ග කරත් මේ සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ග කරත් අන්තිමේදී ඉතුරු වෙන්නේ එම ප්‍රකාශනයම තමයි. නැත්නම් එම සංඛ්‍යාවම තමයි. ඒක වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඕනම වර්ගමූල සංඛ්‍යාවක වර්ගය ඕනම වර්ගමූල ප්‍රකාශනයක වර්ගය අන්තිමේදී එම සංඛ්‍යාවම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් දැන් මම මෙතනත් ওই වර්ගමූල අයින් කරගන්න දෙපැත්තම වර්ග කරනවා. දෙපැත්තම වර්ග කරනවා මෙන්න මෙහෙම. මේ පැත්තත් මම වර්ග කරනවා. එක පැත්තක් විතර කරන්න බෑනේ. මේ පැත්තත් වර්ග කරනවා. ඔන්න ඔහොම. දැන් මොකද වෙන්නේ? 2යි මූල 10 වර්ගය. 2යි මූල 10 වර්ගය. 2 වර්ගය 4යි. අන්න
मूल दहाई वर्ग है ओन मूल संख्या वर्ग है एम संख्या ओम इन दिखाई मूल दहाई वर्ग किया किद हतरा दहाय हतलिए हतलिए समान है मेक वर्ग करने पास में संपूर्ण वर्ग मूल नहीं लग ही ना दिखाई के वर्ग विसाई के दान असु देख इतु में देंगे उलट में देंगे मेरे दान बिंदु समान है देखाई के वर्ग दाना विसाई के असु देख रीन हतलिए दाना हतलिस देखाई संपूर्ण देखें बिदनवां के वर्ग दहाई के दाना बीसी एक का किया ला और न ओतें डे वेरा मेरा वर्ग समीकरण है कि ना वर्ग जो प्रकाश ना वर्ग समीकरण में वर्ग जो वाली है तीनों वर्ग समीकरण है अरे और ना ने एक्स वर्ग दाना तुम्हारी एक्स दाना देखा समान है बिंदु ओ आई वर्ग समी वर्ग एक्स वर्ग इन हम में विष्णु हुआ है आगे तो वर्ग समीकरण है क्या वर्ग समीकरण දැන් ඔතනින් පස්සේ ඕලෙවල් මෙතන මේ හොඳට තේරුම් ගන්න මේක මේ ගානේ මේක විතරයි තියෙන්නේ ඒ ලෙවල් වලට මේ සම්පූර්ණයෙන් ඕලෙවල් සුළු කිරීම කෙනෙක් හිතනවා නම් මෙහෙම ගානක් විභාග දෙන්න බෑ මේව මහා ලොකු ගානක් ඒක සම්පූර්ණයෙන් ඉතමත් අසත්‍ය ප්‍රකාශයක් එහෙම හිතන්න එපා මොකද මේවා සාමාන්‍ය විභාග දෙන්න පුළුවන් ගානක් මේවා මොකද මේවා තියෙන්නේ මේ ඒලෙවල් සුළු මේ මේවා තියෙන්නේ ඒලෙවල් මෙතන උතර තියෙන්නේ ඒලෙවල් සිද්ධාන්ත මේ සම්පූර්ණයෙන්ම ඕලෙවල් සුළු කිරීම එහිත අනිවාර්යයෙන්ම කියන ඔයාලා දෙයක් මෙතන තීරණ නැත්නම් අනිවාර්යයෙන් මේක අනිවාර්යයෙන්ම ඕලෙවල් සුළු කිරීමේ ගැටලුවක් තමයි අනිවාර්යයෙන් වන්දේවල් අහලා කරලා මෙතනදිම ඒව හදාගන්න මොකද හේතුව දැන් මෙතනින් පටන් ගන්න මේ රිවිෂන් කතන්දරේ විභාගේ දක්වා කරනවනේ එතකොට තව එක එක වර්ගයේ සුළු කිරීම අහු වෙනවා සාමාන්‍යයෙන් මේ පාඩම මුලින්ම කරන්න හේතුව තමයි සුළු කිරීම අවුල් කෙනෙක් වුණත් සුළු කිරීමුත් අල්ලා ගන්න පුළුවන් වෙන්නේ මේ පාඩම මම මුලින් කරන්නේ එන කරුණා කළා යම්කිසි පුතෙක්ට හරි දුවෙක්ට සුළු කිරීමක් උලක් තියෙනවා නම් ඒක මැසේජ් එකක් දාලා අහන්න දැන් මැසෙන්ඩර් එකෙන් ලියා ගන්න මම විනාඩි දෙකක් දෙනවා මම ටක් ගාලා ඉතින් පස්සේ මේක සුළු කරලා කේවලට අගයන් ගන්න හදන්නේ මේක වගේ දැන් ඔයයන් කනත් තව එකක් දෙන්න පුළුවන්ද मामा मगे स्पीकर माम मेरे गलत ही इन्ने के प्रश्न तीन बोला मैसेज आता लान ले आधा आधा मालूम तेंगा आपु पुताली मेरे ना पढ़ना मैसेज का ताना लूटें न्यू किया ना आधा मालूम तेंगा आपु किने किना ना आधा मालूम तें और देंगे आपको गीत देने पीना ने අද අදම ආපු පුතාලා මේ අනිවාර්යෙන්ම කලින් සතියේ රෙකෝඩින් තුන තියෙන සයිට් එකේ නෙමෙයි YouTube එකේ මම දාන්නම් group එකෙන් මේ මේ මේකෙන් පස්සේ මම දාන්නම් group එකට ඒකේ link තුන දාන්න මම කලින් දැම්මයි බල link එක දාන්න අනිවාර්යෙන්ම ඒක බලලා note එක හදාගෙන මේකත් බලලා ඒ ටික හදන් හදන් එන්න හොඳේ ඔ මේකත් මේ ඔක්කොම රෙකෝඩින් දානවා මේ සියලු මේවායි රෙකෝඩින් YouTube දානවා හරිද සියලුම ඒවායේ රෙකෝඩින් YouTube දානවා
ඒ නද අද අදම අපු උදාලට මේක තියෙන කරන්නේ පොඩ්ඩක් දැන් අද මේ මේ කරු ගන්න තියෙන එකට එපාර්ට්මන්ට් එකක් ආපු හින්දා ඒ හින්දා අර ලබන ගිය සතියේට කලින් සති දවස් 3ක ඒ කියන්නේ අගෝස්තු 8 වෙනිදා 8 15 22 ඔය දවස් 3 කරපු මේ මේ වීඩියෝ තුනත් බලාගෙන ඉන්න මේකත් බලන්න එතකොට තමයි ගාන්ට වැඩි තේරෙන්නේ හරි ගාන්ට වැඩි දෙන එතකොට තමයි ඔන්න දා දිනවා පසන් දා දිනවා රෙකෝඩින් තුන බලන්න පුළුවන් ඒ රෙකෝඩින් තුන දා දින එක බලලා ඒක කරගන්න පුළුවන් එතකොට ගන්නට හරිද අර මේකෙන් තව ගණක් කියලා දෙන්න කියලා දිනවා ඒක පුතා බය වෙන්න එපා දැන් මේ ගන්න ටික අමාරු ගණක්නේ අපි දැන් කොහොමද දැන් මේක දැන් අපි අද තියරි ටික අද කරලා ඉවර කරගමු ඉවර කළා දැන් අර පේපර් සෙට් එක පුතෝ වල දෙන්න දිනවනේ මේ මේ රිවිෂන් එකේ වෙන පේපර් සෙට් එකක් යනවානේ ඒ පේපර් වලදී මේ ගණන් මේ වගේ මේ තියරි කරන ගණන් ආයෙසක් අහු වෙනවා එතකොට වැඩි සෙට් වෙලා ආයමක් පාරක් වැඩි හරියට සාමාන්‍යයෙන් මෙහෙමයි ඕනම පාඩමක් අර මම සමහරවිට දැකපු දෙයක් ළමයින් තුල පාඩමක් මේ එක පාඩට කරපු දවසෙම පුළුවන්කම ලැබෙන්නේ නැහැ ඒක ගණන් හදන්න එහෙම පුළුවන් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගණන් දුන්නම කරා අපි ඒක අර අල්ලගෙන try කරන්න ඕන යම් කිසි කාලයක් ඒ කියන්නේ සතියක් දෙකක් පරණ ගණන් අල්ලගෙන රෙකෝඩින් බල බල දැන් ඉස්සර ගණන් රෙකෝඩින් තිබුණේ අපි කරන කරලා දැන් ඕල් රෙකෝඩින් උත් තියෙනවානේ ඒ රෙකෝඩින් බල බල නෝට් එක හදාගෙන එකම එක දෙයි තේරෙන නැත්නම් 10 වතාවක් හරි බලන්න ඕන. අර උත්සාහය අත් නොහරින්න ඕන. මේ අර ඒ ලෙවල් එකේ කතන්දර දී මෙන්න මෙහෙමයි යම් කිසි දෙයක් එකපාරක් හරි බැරි වුත් එමේ ඒක අතාරින තාමක කියන්නේ හරි මෝඩකමක්. එහෙම කරන්න එපා. නැවත 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 රෙකෝඩින් බල බල ගුරුවරයාගෙන් දැන් මගෙන් අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් අහගෙන කරගෙන ඒ වැඩේ අල්ලන් ඉන්න ඕන. අල්ලන් ඉන්නකොටම තමයි මේක තේරෙන්නේ. නැතුනොත් අතෑරියොත් එහෙම වැඩේ අතෑරලා යනවා. එහෙම වෙන්න එපා. अल्लाटे දැන් සමහරකට මේ ළමයින් පන්ති ගිහිල්ලා එනගත් ළමයි ඉන්න පුළුවන් පන්ති නොගිය ළමයි ඉති පන්ති ගිහිල්ලා මැද්දී ගිහිල්ලා මැද්දී සෙට් අවුල් වෙච්ච ළමයි ඉති නැත්නම් යන පන්ති අවුල් ළමයි ඉති නැත්නම් මේ පාඩම දැන් හද මුලින්ම කරලා ළමයි ඉති එකක ගැටලු ඒ හින්දා එක පාඩට තීරණය කරන්න එපා 14ක් 5ක් පේපර් එහෙම දැන් ඉස්සරහට කෙදිලා එතකොට තමයි මේක චුට්ටි චුට්ටි තේරුම් ගන්න පටන් ගන්න එතකන් පොඩ්ඩක් ඉන්න අල්ලන් ඉන්න අතාරින් ඉන්න එපා එච්චර කොහමද අමාරු වෙන හැටි අල්ලන් ඉන්න ඕනම දැන් बिंदु समानाय के वर्ग दहाय के दन विशेक ओके साधक खड़न्नोन कोहमद साधक खड़न्ने नियत पदे गुण करनवा වර්ග පදයක් එක්ක ඒ කියන්නේ 21 අඩි කරනවා k වර්ගත් එක්ක 21යි k වර්ග දැන් බලනවා 21යි k වර්ග හැදෙන්නේ කොහොමද කියලා කොහොමද 21යි k වැඩි කිරීම k 7යි k වැඩි කිරීම 3යි k ඔය දෙක විතරම දින ක්‍රමයක් නැහැ එක්ක මෙන්න මේ දෙන්න නැත්නම් මේ දෙන්න මේ යුගලය නැත්නම් මේ යුගලය මේ යුගල දෙකෙන් එකක් තෝරගෙන මෙතනදී හදා ගන්න ඕන මොකද කරන්නේ හොඳටම තේරෙනවා මේ දෙන්න එකතු කරත් මේ දෙන්න අඩු කරත් මෙතනදී හදන්න බෑ කියලා. හැබැයි මේ දෙන්න එකතු කරොත් එහෙම මෙයා හදා ගන්න පුළුවන්. එහෙනම් දාන්න බිංදු සමානයි k වර්ග ධන 7යි k ධන 3යි k ධන 21. බිංදු සමානයි ගන්න k වර්ග k එකක් එළියට දෙකෙන්ම k ධන 7 මෙයන් ගන්න 3ක් එළියට के दाना हाथ वैदे हरी बिंदु समानाई देखिए मैं के दाना हाथ पुदुई गत्ता के दाना तेरी जमीन में यार ओले खाले देवी पाशा मात्रे हाथरा पहाड़ को पाशा ने गाना मिटीन वार का समीकरण शुरू करने के दें वैदे हरी और ना साथ दिया कहाँ के नंग के दाना हाथ समानाई बिंदु यह मैं रखता के दाना तुम समानाई बिंदु उड़ा अभी यहाँ पे केवल उत्तर है और न केवल उत्तर करता
प्रैक्टिस right ප්‍රශ්න තියෙනවා නම් ඕන දෙයක් අහගන්න හරිද කොහොම හරි වැඩ ටික කරගන්නයි ඕන right දැන් අපි අද අපි අද කොටසට යමු පාඩමේ ඊළඟ තීරියට හරිද ලියන මාතෘකාව මාතෘකාව ලියගන්න මාතෘකාව ලියගන්න මාතෘකාව ඊළඟ තීරිය එක මේ A level පන්ති තීරිය එකක් ඕගොල්ලෝ දැන් මේ A level වයස A level පන්ති දින තීරියක් වනේ කියන්න ලක්ෂ දෙකක් ත්‍යා කරන්නා වූ රේඛාවක් හරි පොඩි ලක්ෂ දෙකක් මේක හදයි මේ මේ මුලින් මේක ලියන් මේක මුලින් මේ තීරිය කරලා ඉමු හොඳේ ලක්ෂ දෙකක් ත්‍යා කරන්නා වූ රේඛාවක් लक्ष्य देखा क्या करना हो रेखा वक लक्ष्य देखा क्या करना हो रेखा वक लक्ष्य देखा क्या करना हो रेखा वक යම් අනුපාතයකට යම් අනුපාතයකට යම් අනුපාතයකට යම් අනුපාතයකට යම් අනුපාතයකට බෙදනු ලබන ලක්ෂයේ යම් අනුපාතයකට बेदनु लाभन लक्ष्ये बेदनु लाभन लक्ष्ये बेदनु लाभन लक्ष्ये खंडांक निर्णय क्रीव यं किसी अनुपातेकट बेदनु लाभन लक्ष्ये
කණ්ඩාංග නිර්ණය කිරීම ඔයාලට නම් පුතාලා පොඩ්ඩක් පිටු තියා ගන්න දෙකක් තුනක් පිටිපස්සට කලින් වල ලියන්න අදින්නම් ඔක දැන් ලියන් ගන්න හරි ආගල right මේ තියරිය එක ඇවිල්ලා චුට්ටක් විතර පැටලෙන ගතියක් තියෙනවා හරිද පොඩ්ඩක් විතර පැටලෙන ගතියක් තියෙනවා ඒ හින්දා මම මේ ගාන හදනකොට මම මේක මේ තියරිය කියලා දෙනකොට උදාහරණයක් එක ගාන කියා දෙන්නම් මේක ප්‍රශ්න පත්‍රවල ගණනුත් ඇවිල්ලා තිනවා 2020 ප්‍රශ්න පත්‍රයේදීත් 2020 ප්‍රශ්න පත්‍රයේත් B කොටසේ තින ගණක් ක්‍රීඩා පිටියක ගණක් අන්න ඒ ක්‍රීඩා පිටිය ගණනත් ඇවිල්ලා තින්නේ ඒ ගානේ යම් තැනකදී චූටි කොටසකදී මෙන්න මේ තියරි එක මේ සිද්ධාන්තය පාවිච්චි කරන්න ඇවිල්ලා තිනවා MCU ඇවිල්ලා තියෙනවා. ඒ හන්ද මේක හොඳට අල්ලගන්න මම හරිය හිමීට කියලා දෙන්නම් මේක. හෙමින් කියලා දෙන්නම්. ඔන්න බලන්න වැඩි. ඊට කලින් මම පොඩි ප්‍රශ්නයක් ඔයාලගෙන් අහනවා. සරල නිකන් සාමාන්‍ය ජීවිතයේ පොඩි සරල උදාහරණයක් ප්‍රායෝගික උදාහරණයක් මම අහන්න හැදන්නේ. හරිද? මෙන්නම උදාහරණයක්. මෙහෙම දිනවා A නගරයක් මෙහෙම දිනවා B නගරයක් හරිද මෙතන හරි මැද්ද දිනවා හරි මැද හොදි හරි මැද දිනවා C කියන නගරයක් A හා B නගර දෙක යකරන්නව මෙන්න මේ මාර්ගයේ හරි මැද දිනවා C කියන නගරයක් A හා B අතර දුර මීටර 1000යි කියන්නේ කිලෝමීටර එකක් කියන එකනේ මේ C කියන්නේ හරි මැද නගරයක් නම් හරි මැද නගරයේ නම් AC දුර සහ CB දුර අතර අනුපාතය කීයද A හා B අතර දුර කිලෝමීටර එකක් නම් මීටර 1000ක් නම් A හා C අතර සීහා බී අතරත් දුරවල් වල අනුපාතය කීයද සරල ප්‍රශ්නයක් ආදී හැමෝම උත්තර දෙන්න අලුතෙන් ආපු තාලා පරණ කට්ටිය හැමෝම උත්තර දෙන්න විශේෂයෙන් අලුතෙන් ආපු ළමයි කතා බහ කරලා මාත් එක්ක හරියට සිප් වෙනවා හොදේ නිකන් ඉන්න එක බලා ඔක දිහා බලන් ඉන්නවා නිකන් ගපාට බලන් ඉඳද්දිම තමන් කන යන මේක යන නොතේරි ගිහිලා නිකන් ගපාට නිකන් අවුලක් වෙනවා එහෙම වෙන්න බා අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා අනිවාර්යයෙන්ම chat box එකේ chat එක දාන්න chat එකේ උත්තර දාන්න अनुपातेकाय अनुपातेकिए
පිළිවෙලින් දුර කියන AC අහ CB අස දුර කියන ඒක හරි සරල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ දැන් සම්පූර්ණ A ඉඳන් B වලට දුර කිලෝමීටර 1යි තමයි මීටර 10යි නේ ඒතර AC ට CB ගේ අනුපාතය 1:4යි නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් AB කියන දුර සමාන කොටස් 5කට බෙදලා නේ 1:4යි 3යි 1:4යි 5යි නේ AC ට C A නම් B කියන සම්පූර්ණ දුර සමාන කොටස් 5කට බෙදලා මෙයාට A එක් කොටසකුත් මේ ටිකට A කොටස් 4කුත් දිග තියෙනවා එහෙනම් මීටර 1000 බෙදුවා 5 එක කොටසක් මීටර 200යි එහෙනම් AC කියන අනුපාතය 1ක් නිසා මේ ටික මීටර 200යි CB අනුපාතය 4කින් දා 200ක් 4 800යි එහෙනම් මේ ටික මීටර 800යි මේ ටික මීටර 200යි ඒක ඇවිල්ලා නිකන් අර හරිම ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න හැමෝටම පුළුවන් කම දාන්න ඇච්චි ලොකු ගැටලුවක් මේක සම්බන්ධයෙන් දැන් මේක මෙහෙම උත්පුත කරන්න ඕගොල්ලෝ AC දුර මීටර 250යි හරිද CB දුර මීටර 750යි දැන් මම අහනවා AC ට CB අනුපාතය කියද කියලා AC ට CB දුර කි අනුපාතය AC දුර මීටර 250යි CB දුර මීටර 750යි එහෙම වුණොත් එහෙම AC ට CB අනුපාතය කීයද කියලා මම ප්‍රශ්නේ අහන්නේ දැන් උත්තරේ මොකද්ද වෙන්නේ ඔයගොල්ලන්ගේ 1:3 දැන් උත්තරේ මොකද්ද මේ මේක තමයි දැන් මම මේ කරන්න තනද ඇතුළේ තියෙන්නේ සිද්ධාන්තය ඔබ ඔළුවට ගියද කියලා වැඩි හරි පාඩම පොඩ ඒක කොටස ඉවරයි සහ මෙතනින් පස්සේ පාඩමත් ඉවරයි මහා දෙයක් නැහැ හරි සරල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ AC ට CB අනුපාතයනේ අහන්නේ කිදි කියලා ඉතින් AC දුර 250ක් නම් මේ දුර 750ක් නම් මේ වගේ තුන් ගුණයක් මෙයා 250යි මෙයා 750යි 250 වගේ තුන් ගුණයක් නෙමෙයා එහෙනම් 1ට 3යි එහෙනම් AC ට CB අනුපාතය 1ට 3ක් කියලා ගන්න පුළුවන් AC ට CB අනුපාතය 1ට 3යි හරි සරල ප්‍රශ්නයක් අහන්න AC දුර මීටර 250යි මේ ටික 750 නම් AC ට CB 250යි 750යි මේ වගේ තුන් ගුණයක් මෙයා 1ට 3යි අනුපාතය 3යි හරි වැඩි සරල ඕක තේරුණා නම් බය වෙන්න එපා වැඩි කොට හරි දැන් අර අපි පාඩම කරමු හරි ඔන්න බලන්න ගාන එන්නේ නැහැ හරි බලන්න හොඳට A ලක්ෂයේ ඛණ්ඩාංගය x1, y1 වන අතර B ලක්ෂයේ ඛණ්ඩාංගය x2, y2 වේ. A ලක්ෂයේ ඛණ්ඩාංගය x1, y1 වන අතර B ලක්ෂයේ ඛණ්ඩාංගය x2, y2 වේ. A හා ලියනවා A හා B A හා B ලක්ෂ යා කරන්නා වූ රේඛාව දිනවනේ ඔන්න ඔය රේඛා ඛණ්ඩය බෙදෙනවා යම් කිසි අනුපාතයකට අර අපි කලින් ගත්තේ 1ට 1 2ට 2 3ට 4 1ට 4 1ට 3 ආදී වශයෙන් මෙන්න මේ A හා B ලක්ෂය ආකරන්නා වූ රේඛාව යම්කිසි අනුපාතයකට බෙදනවා යම්කිසි අනුපාතයකට බෙදනවා C ලක්ෂය මගින් මෙන්න දින අපේ ඔයගෙන C ලක්ෂය C ලක්ෂය A හා B ලක්ෂය ආකරන රේඛාව මේ C මගින් යම් කිසි අනුපාතයකට බෙදෙනවා. අපි ගමු M ට N කියලා. M ට A. ඔය M කියන්නේ මේ M කියන්නේ M කියන්නේ M හා N කියන්නේ අර අපි අර ගත්තු උදාහරණ අර 1ට 2, 1ට 4, 1ට 5, 1ට 4, 1ට 1 ඔය වගේ අර අනුපාතයක් ආවන් ඉලක්කම් දෙකක් ආවේ. අන්න ඒ අනුපාතයේ ඉලක්කම් දෙකේ පොදු නිරූපණය තමයි M ට N කියන්නේ M අනු N පොදු නිරූපණය
गान निरूपणी करना क्ष्य AB ලක්ෂය කරන්නා වූ රේඛාව M'ට N අනුපාතයෙන් බෙදුණු ලබන ලක්ෂයේ ඛණ්ඩාංග මොනවාද කියලා තමයි ගානේ අහන්නේ බොහෝ අවස්ථා වලදී ඔබ මාරු වෙන වෙලාවලුත් එනවා අපි ඒක වශයෙන් බලමු අපි අහන්නේ මෙන්න මේ ඛණ්ඩාංග දෙක යා කරන්නා වූ රේඛාව මෙන්න මේ අනුපාතයෙන් බෙදෙන මෙන්න මේ ලක්ෂය තින්නේ එතන ඛණ්ඩාංග මොනවද කියලා उदाहरणेन्दांगल बी लक्ष्य खंडांग्य हतर कमा हतवे एहा बी लक्ष्य आगरन्ना उ रेकाव एहा बी लक्ष्य आगरन्ना उ रेकाव एकट तुन अनुपाते बेदनु लबन लक्ष्य अनुपाते बेदनु लबन लक्ष्य खंडांग वन एक्स हा वाई गणने करन्न කියලා ගාන කියන්නේ. ඔන්න මේක තියරිය මෙන්න ගානක් මම ලිව්වා අර කතන්දර ටික සම්බන්ධ කරලා. A ලක්ෂය ඛණ්ඩාංකයේ 1 3 B ලක්ෂය ඛණ්ඩාංකයේ 47 A හා B ලක්ෂය ආකරන්නා වූ රේඛාව 1ට 3 අනුපාතයෙන් බෙදෙනු ලබන ලක්ෂයේ ඛණ්ඩාංක xy ගණන් කරන්න කියලා මම ගාන කියන්නේ. ඔන්න ඔය කතන්දරේ. එතකොට මේ ගාන තුල 1ට 3 කියන අනුපාතයටනේ 1ට 3 කියන අනුපාතයටනේ එහෙනම් මෙයා තමයි ඔය කියන m කෙනා m m මේ m මෙයා තමයි ඔය කියන n කෙනා මම කියවනේ ඔය m සහ n ඉන්න අනුපාත දෙක අනුපාති ලක්ෂණ දෙක 1ට 2 2ට 3 4ට 5 1ට 1 සමාන කරන ඕක කොහෙන්ද කියන ලෞත් තියන ඒකකින් ගානෙන් ගන්න නැසෙ අපි ඒක බලමු ඒක එතකොට මොකද වෙන්නේ කියන්නේ ඔන්න ගාණී තියරිය සහ ඒකට අනුරූපව සමගාමී වන්නව ගානක් මොන විදිහටද ඕගොල්ලෝ නිකන් අදහසක් ගන්න කියලා දුන්නා. දැන් තියෙන අපිට මේ දේ පාවිච්චි මේක පාවිච්චි කරලා තියරිය ඉගෙනගෙන ඒකෙන් මේ ගාන හදන්න. හරිද? රයිට්. මුලින්ම අපි දැන් මේක ලියන් ඉමු. ලියාගෙන එතනින් පස්සේ ගාන හදමු මේක අන්තිමටම හදමු. හරිනේ? රයිට්. දැන් මොනවා මූලික පසුබිම වටපිටාව සම්බන්ධව මම ඔන්න දැන් ඔන්න අදහසක් ලබලා දුන්නා. හරිද? දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් පමණක්. එතකොට වැඩි දීසි. හැබැයි හැම එකම සේව් වෙනවා කියන එක පොඩ්ඩී අමාරුයිනේ. ප්‍රශ්නයක් තියෙන පුතාලා පමණක්. ප්‍රශ්නේ මොකද්ද කියලා? මැසේජ් එකක් දාන්න. තේරුණ කට්ටිය එහෙමම ඉඳ ලියද්දුවක් නැහැ. හරි. එහෙමයි වැඩේ වෙන්නේ. හරි. දැන් මම දැන් මේක ලියවන්න නැහැ හදන්න. දැන් ආගෙන ලිය. ගිය. ලියන්න. कैपिटल ए समान एक्स वन वाई वन एक्स वन वाई वन x1 y1 අතර කැපිටල් b සමානයි
x2 comma y2 way x2 comma y2 way එම ලක්ෂ දෙක යා කරන්නා වූ 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 रेखाव एम लक्ष दिया करना रेखाव एम ट इन हमें एम ट इन एम एम ट इन एम ट इन අනුපාතයට බෙදුණු ලබන m ට n අනුපාතයට බෙදුණු ලබන लक्ष्य वन एम ट एन अनुपात बेदुलम लक्ष्य वन एम ट एन अनुपात बेदुलम लक्ष्य वन සීහි කණ්ඩාංකය වන x3 y3 x3 y3 x3 y3 ගණනය කරන්න ගණනය කිරීම x3 y3 ගණනය කිරීම හරි දැන් අන්න අර රූපය දගන්න යටි ටිකක් ලොකු නම් දින පොඩි දෙම දින මොකද පොඩි නේද තුතේ වැඩි ටිකක් අමාරු වෙන එකයි
Right. One number on then coin heavy. Mulimbo hande X again. Miname laxi the Yagan recover. Miname Anupati Bedana laxi. Kandange X again tamai. Mam Mulimbo hande X three time of Mulimbo hande. One number on hand. X3 සමානයි මතක තියාගන්න හොඳට මෙහෙම ඔළුවට දාගන්න මේවා අපි x නම් හොයන්නේ අපි ගණදිනු කරන්නේ x අයත් එක්ක පමණයි අපි x නම් හොයන්නේ අපි අර අනුපාතයෙන් බෙද අනුපාතයෙන් බෙද ලක්ෂයේ ඛණ්ඩාංගයේ x නම් හොයන්නේ අපි ගණදිනු කරන්නේ x ඛණ්ඩාංගකත් එක්ක පමණයි x අගෙන් එක පමණයි වෙන කාත් එක්කවත් නෙමෙයි ඔන්න බලන්න මෙන්න හැටි මුලින්ම කරන්නේ මෙන්න මේ m ගුණ කරනවා එයාට දුරින් ඉන්න ඛණ්ඩාංගය එයාට දුරින් කවුද ඉන්නේ m ට දුරගෙන m ට ළඟයි මෙයා m ට දුරයි මෙයා මෙයා ගන්න නැහැ මොකද මෙයාගේ x3 එක හොයන්න දැන් මෙයාගේ x3 හොයන්න ඒක ගණන් ගන්න නැහැ දැන් මේ m ගුණ කරනවා මෙයාට දුරගෙන හො දුරගෙන දුරගෙන දුරින් ඉන්න වෙන මෙයා ගුණ කරනවා දුරින් ඉන්න ඛණ්ඩාංක x එක්ක m වතාවක් x2 m x2 m ගුණ කරනවා දුරින් ඉන්න ඛණ්ඩාංක x එක m x2 මේ n ගුණ කරනවා එයාට දුරින් ඉන්න ඛණ්ඩාංකය එයාට ළඟ මෙයා දුරින් ඉන්න වෙන මෙයා ගුණ කරනවා එයාට දුරින් ඉන්න ඛණ්ඩාංක x එක්ක n වතාවක් x1 n x1 බෙදනවා අනුපාත දෙකේ එකතුව කියන්නේ m ධන n කොනයි තර මෙතන ඛණ්ඩාංගයේ අනුපාතයට බෙදුණු ලබන ඛණ්ඩාංගයේ x3 සමානයි මේ m ගුණ කරනවා එයාට දුරින් ඉන්න ඛණ්ඩාංගයේ දුරින් ඉන්න ඛණ්ඩාංගයේ එයාට දුරින් ඉන්න ඛණ්ඩාංගයේ x එක m වතාවක් x2 mx2 දන මේ n ගුණ කරනවා එයාට දුරින් ඉන්න ඛණ්ඩාංගයේ x එක n වතාවක් x1 nx1 බෙදනවා අනුපාත දෙකේ එකතුයි m දන n දැන් අපි බලමු අපේ උදාහරණෙට ගිහිල්ලා කොහොමද මෙතන ඛණ්ඩාංක x1 කියලා බලන්න x සමානයි මේ අනුපාතයේ ඛණ්ඩාංක දෙකේ ආකාර රේඛාවේ අනුපාතයට බෙදෙනු ලබන ලක්ෂයේ x අගය සමානයි මෙන්න මේ එක ගුණ කරනවා දුරින් ඉන්න ඛණ්ඩාංගයේ x එක්ක දුරින් මෙයා ගුණ කරනවා දුරින් ඉන්න ඛණ්ඩාංගයේ x එක්ක එක් වතාවක් 4 ධන මෙයා ගුණ කරනවා මෙයාට දුරින් ඉන්න ඛණ්ඩාංගයේ x එක්ක මෙයාට දුරින් ඉන්නේ මෙයානේ තුන් වතාවක් එක බෙදනවා අනුපාතවල එකතුවේ හරිද අනුපාතවල එකතුව අනුපාත 1 3 1 ධන 3 උත්තරේ ලැබෙනවා එක් වතාවක් 4 4යි තුන් වතාවක් 3යි 4යි 3යි 7යි 7 බෙදීම 4 කියලා මොකද මේ ආවේ මේ ආවේ මෙන්න මෙතන අර 1 3 අනුපාතයෙන් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංගයේ x හරි අර අපේ ටවුන් එක තියෙන්නේ අන්න ඒ ටවුන් එකේ අර මැදට වෙන්න ඉන්න ටවුන් එකේ x අගය වගේ අර අනුපාතයෙන් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංගයේ x අගය ආවේ y හොයන්නේ කොහොමම තමයි y හොයන්නේ කොහොමම තමයි වෙනසක් නැහැ මෙච්චරයි දැන් මේක ඔකට පුළුවන් වේවි බැරි වෙන්නේ
y3 සමානයි m කුල කරනවා එයා දුරින් කණ්ඩායමේ y එක දැන් y හොන්නේ y හොන්නේ y හොන්නේ y නම් හොන්නේ ගණු දිනු කරන y කට් එකක පමණයි එහෙනම් m කුල කරන දුරින් කණ්ඩායමේ y එක m මතාවක් y2 m y2 ධන මේ n කුල කරනවා එයා දුරින් කණ්ඩායමේ y එක n මතාවක් y y y1 n y1 බෙදනවා අනුපාතික දුර m ධන n දැන් කොහොම වෙයි මොකද මේ උදාහරණයට උදාහරණ දියොත් එහෙම a b ලක්ෂ්‍ය කරන රේඛාව 1:3 අනුපාතයේ බෙදන ලක්ෂ්‍ය කණ්ඩාංගයේ y සමානයි මෙයා ගුණ කරන දුරින් ඉන්න කණ්ඩාංගයේ y එක වතාවක් y එක වතාවක් හත දුරින් ඉන්න කණ්ඩාංගයේ y එක වතාවක් හත දන මෙයා ගුණ කරන දුරින් ඉන්න කණ්ඩාංගයේ y එක 3 වතාවක් 3 බෙදනවා අනුපාතවල එකතුවට 1යි 3යි එකතු කරනවා උත්තරේ ලැබෙන එකට එකතු කරනවා මෙන්න මම මේ ගැන අර කියනල තියෙනවා අනුපාත එකතුව මොකද එන්නේ එක් වතාවක 7යි 3 වතාවක 9යි 7යි 9යි 16යි 16 විදීම 4 एक पता वक्त हाथ आई तुम वाला तो नवे नवे यहाँ तक दासी दासी की मात्र किधर हाथर वह तो यावे वो यावे अबे यारा अनुपात एटर बिजनल लक्ष्य कंडांग के वही यार ये किधर किधर ये नंग आवश्यक उत्तर है अविला हाथर बिदीम हाथरे हाथर किला कांडे पुलो तो मगर तो यावे वो यावे एक कमा तुमत हाथर कमा हाथत लक्ष्य आकर्ण रेखा वे लक्ष्य आकर्षण रेखा वे एन टा एन एकटा तूना अनुपात एन विद्युत लगने लक्ष्य खंडांग की एक्स वाई की है ना ये तो मैं गाने आ गया हर नहीं पहले ले ओन में गाने का एम टा एन ना भी गाने एकटा महेंगी ना महेंगा एम टा एन ये में गाने एक तो यार ओगलो घूर गए का අර මේ පැත්තෙන් මේ පැත්තට m ටෙන්ඩල් දාගන්න. හරිනේ? රයිට්. ඔන්න සම්පූර්ණයි 14 ඉවරයි. දැන් මේ රූපෙන් ඉඳලා මේ රූපෙන් ඉඳලා මේක ලියා ගන්න. මේ ඊටවත් දහගෙන පාඩපෑන් දෙකකින්. රතු පෑනයි, නිල් කළු පෑනයි. ඒ වගේ පාඩපෑන් දෙකකින් ගහගන්න. ගහලා ලස්සනට ඇඳ ගන්න. ඊළඟට මේ ගන්න අපි හදාගමු අපි ඒක මේ ගන්න නිලම හදමු. හරිද? රයිට් දැන් මේක මම ලියා ගන්න වෙන පහක් දෙන්න කමන්න හෙමින් කරන්න මම දැන් මේ පාඩමේ තියෙන ඉවරයි හොදි පාඩමේ තියෙන ඉවරයි දැන් සරල එක පාඩම තියෙන ඉවරයි තා පොඩි පොඩි කරුණු කාරණා කිහිපයක් මම කියලා දෙන්න ඕන මම අතින් දාලා පොඩ්ඩක් අර ගණන් සමහර ගණන් වල අවශ්‍ය තියෙන කිහිපයක් මම කියලා දෙනවා ඔයගොල්ලන්ට නමුත් දැන් සිලබස් එකේ තියෙන ඉවරයි මේක ඉතින් පස්සේ අමාරු නෑ වැඩි ඉවරයි හරිද දැන් වැඩි කරන්න අනිවාර්යෙන් විශේෂයෙන් අලුතෙන් ඉන්න පුතාලා කියන අර කියන්නේ අලුතෙන් ආපු පුතාලා කියන්නේ ප්‍රශ්නයක් නැත්තම් ගැටලුවක් නේ ඒක එනම් කරගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කොතනද දැනග මේ කරපු මොකක් හරි දෙයක් මොකක් හරි පොඩි හො ගැටලුවක් තියෙනවා නම් ඊළඟ ගන්න යන්න කලින් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න තේරුම කට්ටිය වැඩේ කරන් යන්න හරිනේ අර කරන්න එපා රූපෙන්ද මේක ලියාගත්තා හා පටන් ගන්න පස්සේ මම ගන්න දෙන්නම් වැඩි පහක් දෙන්නම් මේ හොඳින් බල බල ලියන්න නිකන් බල නිකන් ලියන්න එපා බල වැඩේ වැරදිනවා හරිද प्रश्न तीन अहन तीन विशेष तीन पे
ඔව් හදුගුණ ලියා ගන්න ඕන මම පොඩ්ඩක් ගන්න දෙන්නම් මේ වාක් ගාන එන විදිහ මම දෙන්නම් ඊට පස්සේ හදු right liya ganna gana yana gana ඒ සමානයි 1,3 වන අතර B සමානයි 4,7 වේ A සමයි A සමානයි 1,3 වන අතර B සමානයි हाथर कमा हाथवे मेम लक्ष्य आकार ना रेखा එම ලක්ෂ්‍යය කරන්න ඕන රේඛාව මෙම ලක්ෂ්‍යය කරන්න ඕන රේඛාව එකට තුන අනුපාතයට එකට තුන අනුපාතයට එක ඩබල් රූට් තුන එකට තුන අනුපාතයට බෙදනු ලබන ලක්ෂයේ 1:3 අනුපාතයට බෙදනු ලබන ලක්ෂයේ ඛණ්ඩාංකකරණය කරන්න ඛණ්ඩාංකකරණය කරන්න හරි ඉතින් ගන්න රූප වෙනකන් ගන්න හදන්න ඒක ඉවර ඉවර නම් ඒක හදලා ඉවර වුණාන් පස්සේ අපි හදමු ගන්න ट्यूट के पिटू अंक है हाँ मे ट्यूट मम दीन तीन मे ओगलंट पीडीएफ ग्रूप दंट मंदा फोटो पिटू अंक हाई एक मेक पास रूप करना हर मम द्रूप फोटो हाँ हरी मतलब ग्रुप अपे पसंद ग्रुप पीडीएफ मतलब मेटी उठे मांग एवं पोस्ट कर ला पिटवांग पहे पिटवांग पहे पिटवांग हाई हाई को ला
පිටුවංක 6 11 හරි මම දාන්න පොඩ්ඩයි මයි ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඔයිටි ඒකලු සිනි ගන්න ආ ඊට කලින් අරගෙන යන්නේ පොඩ්ඩක් පොඩි ඊට කලින් අරගෙන යන්න ඕන හරි මේක මුලින් හදාගන්න මේක හදාගන්න ඕනි හදාගෙන මම ඊට පස්සේ දානම් ස්ක්‍රීන් ස්ක්‍රීන් එකට ෂෙයා කරන්න राइट दिमाग इसी में शेयर करना हरे और क्लोज नहीं करना गाना गाना पड़ा केवल रूपे के बाद गाना वेबी හරිද උත්තර දාන්න අද මම පොඩක් කියන්න මම මේ හනකට පුතාලගෙන් පොඩ්ඩක් මට මේක කියන්න මේ පොඩ්ඩක් මොකද සත්‍ය කියලා චතුරංග චමත් රශ්මික දීෂාන් නිමන්ත අද වගේ මට මතක අලුතෙන් වගේ ඉෂාන්
कौशल लसिंधु नदीश नवोद नुमाया मुगतात्ते गान हाथ पुलंग मेनुग एरंद सहान प्रमोदित पड़ा अदम आरुदिंग आपु तल पड़ा किया ना मुगत तात्ते की लम्बगत ऐसे कपाट अदम आवे टी कपाट अंधे कुंडु में आपको आता अंधे बताते नहीं मेक नेपाल में कपाट लुकोती एरिया के कपाट का पड़े कपाट क्या तेगुमान दान नित्य ते हिंद प्रश्न क्यों ना कहा करना अनिवार्य अनिवार्य में खाली इंदा स्तुति के बाला नहीं यूट्यूब पे दिनाई निकल ये निकल बाला ना पहले मतलब वैडियो बढ़े मतलब राइट ये नहीं चला विशेष මේ ප්‍රශ්නේ මුළු ලෝකෙම බලපව ප්‍රශ්නේ වාට තරපින් ඉන්නේ ඒ වාට සිද්ධ වෙනවා හොඳින් හරි නරකින් හරි ඊට හදාගෙන ඔන්ලයින් එකට සම්බන්ධ වෙලා වැඩි කරන්නේ නැහැ කොහොමයි සබ්ජෙක්ට් එකත් එච්චර තමයි ජීවන කරන්නේ නැත්තේ එහෙනම් හොඳට වැඩේ එක සෙට් කරලා දැන් ඉතින් ඊට හදාගෙන කොහොමයි මේ වැඩේ කරගන්නවා කියන දේ ඊට කියන්නේ වැඩේ කරන් යන ඉස්සරහට හරිද අමාරු වෙන්නේ නැහැ මොහු උරුමෙන් පස්සේ හරි ඔක ගන්න වැඩේ සෙට් කරනවා වෙලාව ඉතුරුයි ගණන් හදන්න වෙලාව ඉතුරුයි अधिष्ठान ඒ සමානයි දින දෙකේ හතර
හරිද b සමානයි 8014 ඔන්න b හරිද ab කියන රේඛාව 3ට 2 3ට 2 සාමාන්‍ය දැන් මේක අඳිනකොට වුණත් පොඩ්ඩක් පරිමාණය ගැන හිතන්න හොඳේ 3ට 2ක් නේ ඒ කියන්නේ මේ පැත්ත 3යි මේ පැත්ත 2යි මේ පැත්ත 3යි ලොකුයි මං අර මේක c කියලා අපි ගන්න මේකන් දාන්නේ මොකද්ද කියලා දාගන්න x y කියලා මෙතන x අගේ සමානයි මෙයා ගුරු කරන දුරින්ගෙන කණ්ඩායම් x එක 3 වතාවක් 8 ධන මෙයා ගුරු කරනවා දුරින්ගෙන කණ්ඩායම් x එක 2 වතාවක් 3 දෙක මෙතනවා අනුපාතික තුව 3 2 5 උත්තරනේ x සමානයි 24යි 2 වතාවක් 2 වතාවක් 3 දෙක 34යි බෙදිව 5 උත්තරය 20 බෙදී 5 කියන්නේ 4යි x සමානයි 4යි ඔය ආකාරයටම y හදමුකෝ y සමානයි 3වතාවක් 14 3වතාවක් 14 ධන 2වතාවක් 4 2වතාවක් 4 බෙදීම 3 ධන 2 අනුපාතික තුව y සමානයි 42 ධන 8 බෙදීම 5 ඒ කියන්නේ 50 බෙදීම 5 කියන්නේ y සමානයි 10 වැඩි හරි එහෙනම් සම්පූර්ණ ඛණ්ඩාංගය 4 10 උත්තරය අංක 1 ඔන්න ගන්න. ඒක ඉතාම සරල පහසු ගන්න. ඔන්න මරුමයි. හරිද? ඔන්න ගන්න. ඉතින් ඔය වගේ සරල ගන්න තියෙන එක මහා මරුමක තේරුම් ගන්න වැඩේ වැඩි හරි. හරි. දැන් මොකද කියන්නේ? වැඩේ තේරුමත් මේක. පොඩ්ඩක් කියන්න. පැහැදිලිද? තවස लिया करना है मेगा मेगा लिया कर लिया करना है रीना तूने कमा रीना पाहा रीना तूने कमा रीना पाहा रीना तूने कमा रीना पाहा हाँ तुम कमा पहा हा बिना हाथ कमा तुण बिना हाथ कमा तुण लक्ष्य आकर रेखावे लक्ष्य आकर रेखावे लक्ष्य आकर रेखावे रेखावे मध्य लक्ष्य खंडांग करने करन मध्य लक्ष्य खंडांग करने करन मध्य लक्ष्य खंडांग गणने करन राइट इक्वल कर देन अनुपातिक ज्ञान बहुत किला ने है बे किना मध्य लक्ष्य खंडांग कौन के मैद मैद हारी मैद हारी मैद खंडांग कौन के मगर රූපයක් මත ගන්න වේවි මේ ලක්ෂ්‍ය ආකාර එක මැද හරි මැද මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම් කොහොමද කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම් හරිම වැද
उत्तर दान और अगर आलू उठा पास है कि रिवीजन के अंदर नोट की मात्रा ना ग्रुप पे ऐड करा करना पार्ना वीडियो सत्र वाला नहीं किया ना नोटें खाता करने किया ना अरे वो लोग के चालू इतनी स्कूल है वो लोग के होंडे में आलू इसमें वैरी आउट करके नहीं मैं इन्हें आलू देनी यार किया ला तो नोट की मात्रा ला ग्रुप पे ऐड करा कर पेपर क्लास के अंदर किया ना वाली दान ना तो नोट की मात्रा ग्रुप पे ऐड करके ना अर्स मास से अर्दास सत्र वीडियो के बारे में ला लाभ बना साथी ना सेप्टेम्बर मास में ना क्लास के अंदर संबंधित किया ना रिविजन है දැන් මැද ලක්ෂය කියන්නේ කොහමද මොකද කතන්දරේ දැන් අනුපාතයක් දීලා නැහැ 1ට 2ට 3ට 5ට කිසිම අනුපාතයක් දීලා නැහැ මැද ලක්ෂය කියලා දෙවිදී හරි මැද මැද ලක්ෂය කියලා කිව්ව හැටිය මේ අනුපාතය දාගන්න පුළුවන් මැද ලක්ෂය කියලා කිව්ව හැටිය මෙතන අනුපාතය අපිට දාගන්න පුළුවන් කීයද අනුපාතයක් නොදුන්නට අපිට අනුපාතයක් දාගන්න පුළුවන්. ඊටම සරල. මතක තියාගන්න හොඳට මැද ලක්ෂයක් කියන්නේ මේ දුරයි සමානයි කියන එකනේ. මේ දුරයි සමානයි. ඉතින් මේ දුරයි සමානයි කියන්නේ අනුපාතය 1ට 1යි. ඒ කියන්නේ මේ ටික එකක් නම් මේ ටිකත් එකයි. ඒ කියන්නේ මේ ටික වගේම දුරක් මෙතන තියෙන්නේ. මැද ලක්ෂය හරි මැද ඒ කියන්නේ මේ දුර වගේම දුරක් තමයි මෙහෙට තියෙන්නේ මැදනේ ඒ කියන්නේ මේ අනු මේ දුරමයි මෙහෙට තියෙන්නේ කියන්නේ 1ට 1යි 2ට 2යි 3ට 3යි 4ට 4යි ලක්ෂයට ලක්ෂය ඔහොම ඕනේ දැක්කම දාන්න ඕනේ එහෙමයි කියලා දාගන්න ඕනේ හොඳ 105ට 105 99ට 99 එහෙම දාන්න යන්න එපා දාන්න පුළුවන් සර්වත්‍ර දාගන්න 1ට 1 බිංදුවට බිංදු දාගන්න එපා හොඳ එහෙම එතකොට මොකක් අම්ලිද යනවා 1ට 1 තමයි සරලම අපිට ගන්න සරලම විදිය. එහෙනම් මෙතන මම උපාදේ ගන්නවා 1ට 1 කියලා. අපිට ගන්න පුළුවන් සරලම ආකාරය හිම මතකයි හොඳට මැද ලක්ෂයක් නම් අනිවාර්යෙන් කියන්නේ නැහැ අනුපාතය. අනුපාතය අපිට දාලා ගන්න අතින් මැද ලක්ෂය නම් අනුපාතය 1ට 1 වෙයි. ආ රයිට් ගියාට පරලයන් කොහොමද? මැද ලක්ෂය නම් අනුපාතය 1ට 1ක් වෙයි. අනුපාතයකට එකක් මේ මැද ලක්ෂයකට අනුපාතයකට එකයි මේකේ කෙටි ක්‍රමයකුත් තියෙනවා කෙටි ක්‍රමෙන් මම පස්සේ කියලා දෙන්නම් මම මුලින්ම කියලා දෙන්නම්කෝ දැන් අපි දිග ක්‍රමෙන් උත්තර ගන්න හැටි MCQ වලට ගන්න නම් කියලා දෙන්නම් මේකම තමයි තියෙන්නේ 2020 ප්‍රශ්න පත්‍රය අර මම කෝ පාස් කරලා ගන්නේ මේ 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 මැද ලක්ෂය කතාවක් තියෙන්නේ ඉතින් අපිට පුළුවන් ඒ ගන්න අදින් පස්සේ වලට පුළුවන් හදනකොට ටංගල කෙටි ක්‍රමෙන් උත්තර ගන්න හරි සරලයි මේක මෙතන කණ්ඩායම් ගිය මම ගන්න x, y කියලා x, y වැඩේ මේ හෙලලිසි අනුපාතයේ මෙතන බලන ලක්ෂයේ කණ්ඩාංගයේ x අගය සමානයි මෙයා ගුණ කරනවා දුරින්ින කණ්ඩාංගයේ x එක්ක x නිවන්නේ නම් මෙයා ගුණ කරනවා දුරින්ින කණ්ඩාංගයේ x එක්ක එක් වතාවක් ඍණ 7 එක් වතාවක් ඍණ 7 ධන මෙයා ගුණ කරනවා දුරින්ින කණ්ඩාංගයේ x එක්ක මෙයා දුරින්නේ මෙහානේ එක් වතාවක් ඍණ 3 බෙදීම අනුපාතයක තුන 1 ධන 1 2යි ඒ කියන්නේ x සමානයි एक पतावा ऋण हत ऋण हताई एक पतावा ऋण दुना ऋण दुनाई वेदीम देखाई एक समान है ऋण दहा वेदीम देख क्या ने ऋण पाल ओए वाके वाई होना पुलवाम वाई समान है मैं आप बोलो करो दुनिया का खंडा के वाई एक पतावा का केलर है वाई खंडा के वाई तुनाई एक पतावा तुना दाना मैं आप बोलो करो ना दुनिया का खंडा के वाई एक හරිද එක්කතාවක් ඍණ තුන එක්කතාවක් එක්කතාවක් ඍණ පහ එක්කතාවක් ඍණ පහ මෙතනම අනුපාතවල එකතුව 1 1 2 උත්තරේ y සමානයි එක්කතාවක් ඍණ තුනයි එක්කතාවක් ඍණ පහ ඍණ පහයි බෙදීම 2 ධන තුන ඍණ පහ ඍණ 2යි බෙදීම 2 කියන්නේ ඍණ 1ට එහෙනම් වැඩේ සරලයි මෙතන කණ්ඩායම්ය ඍණ පහේ ඍණ 1 ඔන්න කණ්ඩායම් කිරින පහේ ඍණ 1
හරි කෙටි ක්‍රමයේ කියා දෙන්නම් දැන් ඔක්කොම අනික කො තේරුණාද කියලා කවුද මේ පැතුම් මෙරන්ද තේරුණාද ලසින්දු දේශාන් තේරුණාද අද අපි මාපු පුතල් පොඩක් කියන්න වැඩි තේරුණාද කියලා එක පාට කතා කරලා වැඩි හදා ගන්න හරි හොඳේ කතා බහ කරන්න නිකන් නම් ඉන්න එපා ප්‍රශ්න තිබුත් අහන්න ඒ සිරු කරුණු කාරණා හරිම කර ගන්න හරිද හරිද right දැන් අපි යනවා අපි ඊළඟ දැන් මම කියදන මේකේ කෙටි ක්‍රමය මොකද කෙටි ක්‍රමය මේ මධ්‍ය ලක්ෂයක් නම් කෙටි ක්‍රමයක් තියෙනවා අපිට හොයන්න කියන්නේ මධ්‍ය ලක්ෂේ ඛණ්ඩාංගයක් නම් මධ්‍ය ලක්ෂේ ඛණ්ඩාංගයක් හොයන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා ඒක මහා අමුතුම් මේ මැජික් එකක් නෙමෙයි මෙන්න මෙහෙමයි හරිද මධ්‍ය ලක්ෂයක් නම් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගේ x අගේ සමානයි මධ්‍ය ලක්ෂයක් නම් අපිට හොයන්න කියන්නේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගේ x අගේ නම් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගේ x අගේ සමානයි x අගේ සමානයි දෙපස x එකතු කරන්න දෙපස ඛණ්ඩාංග වල x එකතු කරන්න දෙපස ඛණ්ඩාංග වල x එකතු කරන්න ඍණ 3 ධන ඍණ 4 බෙදන්න අනුපාත එකතුව 1 1 2 නැත්නම් දෙකෙන් බෙදන්න මේ වැඩේ කරන්නේ මධ්‍ය ලක්ෂණ නම් පමණයි හොඳේ 1ට 3 1ට 4 එහෙම අනුපාත වෙනස් වුණොත් තරම් මේ වගේ හදන්න ඕන දිගට මධ්‍ය ලක්ෂයක් නම් තත්ගාල පුළුවන් උත්තරේ ගන්න මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංග x අගේ සමානයි දෙපස x එකතු කරා දෙකෙන් බෙදුවා වැඩි හරිනේ ඍණ 3 නැත්නම් ඍණ 10 බෙදීම් දෙකෙන් කිද ඍණ 5 ඉතින් වැඩි හරිනේ මේ ඒක තමයි මේ ලදී අර වගේ එක් වතාවක් ඍණ 4 ඍණ 7යි එක් වතාවක් ඍණ 3 ඍණ 3 ඉතින් ඒකම තමයි දැන් මේකම මෙතනින් ගන්න ලක් දාලා මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගය නම් හොයන්න කියන්නේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගයේ x සමානයි දෙපස ඛණ්ඩාංග වල x එකතු කරන්න දෙපස ඛණ්ඩාංග වල x එකතු කරන්න එකතු කරලා දෙකින් බෙදන්න වැඩි වෙනවා y තියමු y සමානයි දෙපස ඛණ්ඩාංග වල y එකතු කරන්න දෙපස ඛණ්ඩාංග වල y එකතු කරන්න ඍණ 5 ධන මෙහි කී තියෙන 3 ඍණ 7 3 ඍණ 5 ධන 3 බෙදන්න දෙකේ උත්තරය ඍණ 1 ඉතින් ඒකම තමයි මේ තියෙන්නේ අර වගේ එක් වතාවක් ඍණ 5 එහෙම ගුණ කරන්න ඕනේ මධ්‍ය ලක්ෂය ඉඳන් කෙලිම මධ්‍ය ලක්ෂය මත තියන මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගයෙන් නම් ගන්නේ දෙපස ඛණ්ඩාංග වල x එකතු කරා දෙකෙන් බෙදුවා දෙපස y ඛණ්ඩාංග එකතු කරා දෙකෙන් බෙදුවා ඔය කෙටි ක්‍රමෙන් බලමු ඕනම ඛණ්ඩාංගයකට ටග් ගාලා උත්තරය ගන්න හරි සරලයි හරිද රයිට් ඔන්නෝමයි ඒ කරන්දරේ එන්නේ හරි තේරුණානේ ඉතින් උගටුවක් මේක හරිද රයිට් එහෙනම් ඔන්න ඔච්චර තමයි තියෙන්නේ සරල රේඛාව කොටස සරල රේඛාව කොටසේ ගණන් තියෙන්නේ තියර තියෙන්නේ ඔන්න ඔය කරුණු කාරණා ටිකක් පමණයි හරිද නමුත් මම තව කරුණු කාරණා තව තීරි කොටස් දෙකක් තව තීරි දෙකක් මම පොඩ්ඩක් ඔයාලා කියලා දෙන්න මොකද ඒවා ප්‍රශ්න පත්‍ර වලදී සහ බොහෝ මේ සරල රේඛා ගණන් හදන බොහෝ ගණන් වලදී ප්‍රශ්න පත්‍ර වෙන්න ඕනේ නැහැ බොහෝ ගණන් වලදී මම මේ දැන් කියා දෙන්න යන කතන්දරේ ඌමනා වෙනවා සමහරක් අවුරුදු වල මේ කතන්දරේ කෙලින්ම අහලක් තියෙනවා කෙලින්ම අහලක් තියෙනවා සමහර ප්‍රශ්න පත්‍රවල වඩා ඌමනාත් වෙනවා ඒ හින්දා මම මේ දැන් කියා දෙන කාරණාව වලට දෙයක් මම ඒක තව තීන දෙකක් දාලා මමයික ඔයගොල්ලන්ට කියලා දෙනවා රයිට් ලියා ගන්න රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංග සීම 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 රේඛා දෙකක් ඡේදනය නැත්නම් ඛණ්ඩාංග හොයන්න හදන්න රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංග හොයන්න හදන්න
කෙලිම අපි මෙතන ලියාගමු මේ හදන විදිහම ලියාගමු තුගේ වැඩේ ඉවරයි හරි ලියා ගන්න रेखा दिगक छेदन लक्षे खंडांक सिरीमट रेखा दिगक छेदन लक्षे खंडांक सिरीमट रेखा दिगक छेदन लक्षे खंडांक सिरीमट छेदन लक्षे खंडांक सिरीमट इमर एकादिके समीकरण समगामी समीकरण आकारेट විසඳන්න හරි දැන් ඔය කිව්වටම තේරෙන්නේ නැහැ මම මුලින්ම ගානක් හදලා පෙන්නන්න මෙහෙමයි දැන් අපිට කියනවා මේක අහනවා මේ 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 කතන්දරේ විභාගයට අහලා තිනවා අහලා තිනම් තමයි තැන්වල උමනක් වෙනවා හරිද ඉතින් සමහරක් කතන්දර මෙහෙම තිනවා දැන් කියනවා මෙහෙම y සමානයි 2යි x धन एक सह वै सामन पहादन लक्ष्य खंडांक स्वयं वै सामन रेखा छेदन लक्ष्य खंडांक धरने खंडांक නිකන් රේඛා දෙකක් මම දැන් අදිනවා මෙයාගේ අනුක්‍රමනේ අනුක්‍රමනේ දන දෙකයිනේ දන අනුක්‍රමයක් නේ ඒ හින්දා මම රේඛාව මෙහාට ඇල කරනවා y = 2x + 1 අනිත් එක y = -2x + 5 -2x මෙයාගේ අනුක්‍රමනේ ඍණාගයක් මෙයාගේ අනුක්‍රමනේ ඍණාගයක් නම් මතක් කරගන්න රේඛාවක අනුක්‍රම ඍණනොත් රේඛාවක් මෙහාට ඇලවෙන්නේ මේ පැත්තට y = छेदन मेरे कावत कैपेन ने मेन्ना में तो दिवे दी ओकड़ की ना चेदन लक्ष्य किया मेगड़ की ना चेदन लक्ष्य किया माम मेरे प्रश्न का कहना हितंद वाई समानाई ऋण देखा ये एक्स दाना पाहा किया रेका नहीं किया वाई समानाई ऋण देखा ये एक्स दाना पाहा किया रेका वात नहीं තියෙන y සමානයි 2x + 1 කියලා රේඛාවක් පමණයි මේ රේඛාව පමණක් තිබ්බොත් ඡේදන ලක්ෂයක් නිර්මාණය වේවිද නැද්ද y සමානයි 2x + 1 විතරයි තියෙන්නේ මේ මෙහෙම රේඛාවක් ගන්නෙ නැහැ එක රේඛාවකින් ඡේදන ලක්ෂයක් නිර්මාණය වෙන්න පුළුවන් එක රේඛාවකින් ඡේදන ලක්ෂයක් නිර්මාණය වෙන්න පුළුවන් තනි රේඛාවකින් ඡේදන ලක්ෂයක් නිර්මාණය වේවිද හොඳාකාරව පැහැදිලි කොයිවද ඒක එහෙම දෙනවා නම් මැජික් එකක් වෙන්නේ මේක කවදාකවත් තනි රේඛාවකින් මේ එක රේඛාවකින් ඡේදන ලක්ෂය නිර්මාණය වෙන්නේ නැහැ ඡේදන ලක්ෂයක් නිර්මාණය වෙන නම් රේඛා දෙකක් කැපෙන්න ඕන අනිවාර්යෙන්ම
छेदन लक्ष्य निर्माण में रेखा देगा कैपिला कैपेन नॉन रेखा देगा कैपुनोत्तमाई छेदन लक्ष्य निर्माण में क्या ने मैयात देन्ना मा इन नॉन मैयाई देन्ना कैपेन नॉन यह वो उन्नोत्तमाई छेदन लक्ष्य कह देने तो निकाल के देने देन्ना में इन नॉन देन्ने किन नॉन देन्ने किन नॉन देन्ना कैपेन ना तो यह वो उन्नोत्तमाई छेदन लक्ष्य कह देने एक अन्य මේ ඡේදන ලක්ෂය හැදුනේ මෙයත් මෙයත් දෙන්නම නිසා. මේ රේඛාවත් දෙන්නම නිසා තමයි ඡේදන ලක්ෂය හැදුනේ. මෙන්න කතන්දරේ. එහෙම වුණොත් ඡේදන ලක්ෂයක ඛණ්ඩාංග හොයන්න කියලා කිව්වොත් කරන්න තියෙන්නේ ඒ රේඛා දෙකේ සමීකරණ දෙක සමගාමී සමීකරණ ආකාරයෙන් විසඳන්න. ඒ කියන්නේ මම මේ සමීකරණ දෙක විසඳනවා සමගාමී සමීකරණ විසඳන පොඩි කාලේ ආන් මේ විදිහට දැන් මේක නම් හොදාකාරව පැහැදිලි මෙන්න මේ සමීකරණ දෙක සුළු කරද්දී 1 2 එකතු කරොත් මේ 2 x ට මේ 2 x කැපෙනවා කියලා එහෙනම් 1 සහ 2 එකතු කරමු මොකද වෙන්නේ පළවෙනි සමීකරණයේ සහ දෙවෙනි සමීකරණයේ වම් පැති වල එකතුව y ධන y දකුණු පැත්තේ එකතුව 2 x ධන 1 ධන ඍණ 2 x ධන 5 මොකද වෙන්නේ 2 y සමානයි 2 x ධන 1 ඍණ 2 x ධන 5 මොකද වෙන්නේ මෙයා මෙයා කැපෙනවනේ 2 y සමානයි 6යි y සමානයි 3යි ඔන්න y ආව කීදී දැන් කරන වැඩේ මේ සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරනවා මම ආදේශ කරනවා එකට මේකම සුළු කිරීමක් තියෙන ඕල් සුළු කිරීමක් y සමානයි 2 x ධන 1 y කියන්නේ කිදු තුනයිනේ තුන සමානයි 2 x ධන 1යි මෙහෙට ගේන්න 1 සමානයි x වලට එන වැඩේ කොට ඡේද ලක්ෂය ඛණ්ඩාංගය 1 3 1 3 ඡේදන ලක්ෂය ඛණ්ඩාංගය 1 3 කියලා හම්බෙනවා එහෙනම් රේඛා දෙකක ඡේද ලක්ෂය ඛණ්ඩාංග හොයන්න කරන් දීන්නේ එව රේඛා දෙක ඡේදනය වන් එව රේඛා දෙකේ සමීකරණ දෙක සමගාමී සමීකරණ ආකාරයට විසඳන්න. සමගාමී සමීකරණ ආකාරයට විසඳනකොට x y දෙකේ කම්බිනෝනි ඒ හම්බෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ දෙන්නගේ ඡේදන ලක්ෂය. තව වැදගත්ම කෙනෙක් තව වැදගත්ම දෙයක් තියෙනවා. මේ ඡේදන ලක්ෂය කාටද අයිති කවුරු මතද ඉන්නේ? මේ ඡේදන ලක්ෂය කාටද අයිති කවුරු මතද ඉන්නේ? කේදලගේ කාටද අයිති දෙන්නට දෙන්නට මතද නැත්නම් y = 2x + 1කටද නැත්නම් y = 2x + 5කටද මැදේ ලක්ෂයට ආ කාටද ඒක ඒක අයිති කාටද තියෙන්නේ කවුරු මතද ඉන්නේ බලන්න හොඳට y = 2x + 1 හිටියත් 1 විතරක් හිටියද හරියන්නේ නැත්නම් y සමානයි ඍණ 2x ගන්න 5 විතරක් තිබ්බට හරියන්නේ නැහැ. දෙන්නම ඉන්න ඕන. මේ දෙන්නම දෙන්නම නිසා තමයි මේ දෙක මෙතනින් කැපුණේ. දෙන්නම ඉන්න ඕන. එහෙනම් දෙන්නගෙම ප්‍රතිඵලයක් තමයි ඡේදන ලක්ෂය බිහිවීම. එහෙනම් මේ ඡේදන ලක්ෂය මේ දෙන්නට පොදුයි. දෙකටමයි. ඡේදන ලක්ෂය අදාළ රේඛා දෙකටමයි. කවුරු මතද ඉන්නේ? මේ දෙන්න ඡේදන ලක්ෂය මේ රේඛාවක් මත ඉන්නවා. මේ රේඛාව මතත් ඉන්නවා. එහෙනම් තමයි ඡේදන ලක්ෂය රේඛා දෙකටම අයිති රේඛා දෙකම මත ඉන්නවා. මෙතන කියන්නේ මෙතනදී මේ දෙන්නා කැපල කරන්නේ. ඒ කියන්නේ මේ දෙන්නා මතම ඉන්නවා. සහ දෙන්නටම අයිති. අන්න ඒක ඡේදන ලක්ෂයට සම්බන්ධව දැනගත යුතු විශේෂ වාක්‍ය ඛණ්ඩයක්. මොකද 2018 ඉඳන් පොත ගන්න කතා දිනවා y සමාන රේඛා දෙකක් දීලා දෙකම මත පිහිටි ලක්ෂය කියලා. දෙකම මත පිහිටි ලක්ෂය කියන්නේ ඡේදන ලක්ෂය කියන්නේ. නොකිය අහන්නේ. ඡේද ලක්ෂයක් කියවම අනිවාර්යයෙන්ම අදාළ රේඛා දෙකම මත පිහිටිනවා දෙන්නම මතම ඉන්නවා ඒක තේරුම් ගන්න ඕනේ එච්චර හරි සරල දෙයක් තියෙනවා හරි දැන් ඔයගොල්ලෝ ලියා ගන්න y = 2x + 1 සහ y = ඍණ 2x + 5 යන රේඛා දෙකෙහි ඡේද ලක්ෂය ගණනය කරන්න කියලා ලියන ටග්ගා මේක හදාගන්න මම ඊට පස්සේ ඔක ඇදලා දෙන්න ඉබ්බන්න
राइट यानी लिया करने तब लोगों ने दारा लिया करने मार्क में यानी छेदन लक्ष्य खंडांक छेदन लक्ष्य खंडांक छेदन लक्ष्य खंडांक छेदन लक्ष्य खंडांक रेखा दिखटम आई थी बनातर रेखा दिखटम आई थी बनातर ये रेखा दिखम मत पीटाई रेखा दिखम मत पीट राइट विभाग
මේවයි ගන්නකුත් එන්න පුළුවන් තමයි දෙන ගන්නක් හරි දැන් y සමානයි y සමානයි y සමානයි ඍණ x ධන 6 සහ देखा भाई समान है हाथ लाई एक से ना हाथ याना रेखा देखे ही याना रेखा देखे ही चेदन लक्ष्य हरा यन्ना उद रेखा दिगी चेदन लक्ष्य हरा यन्ना उद रेखा दिगी चेदन लक्ष्य हरा यन्ना उद तुनाई वाई समान है हाथाई एक्स धन अट तुनाई वाई समान है हाथाई एक्स धन अट यान एक आवट लंबक रेखा भी समीकरण करने करना तूने वैसे माने हटाई एक स्थान आटे यानि रेखा वट तूने वैसे माने हटाई एक स्थान आटे रेखा वट लंबक वन नाउ रेखा भी समीकरण करने करने को तिकाई तूने वैसे माने हटाई एक स्थान आटे यानि रेखा वट लंबक का मंगन ना रेखा भी समीकरण को तिकाई कोमारी बिन्नो ना मेरे रेखा दिखे केदन लक्षर यानि तो ना मैं आज लंबक बिन्न तो ना अन्य रेखा भी समीकरण मुखर दिखे हाँ पटा कर वेरी बहुत देना रूपए के में तो गाने भी गाना होने की वाले गाना होने के लिए रुगाना आधान ने बैली बीने वाले किन्हें किधर नहीं निपा मूली में गाने किया था सिंगल नहीं दीने सिंगल इन गाना पड़ता रूपए के में करना खंडांग तालाबला दहान ने निपा वाले ये हम दहान ने निकान सालों लोग रूपए के में करना कटु बड़े पेंसिले पैन मत कमाते रेखा भी का छेद ने ना या हर हाय अन्नत तो ना वही जिन रेखा लंबा कभी ना तो कौन तेरा संबंध कर ला रूपए करने का बोली में सिंगल पावाई चिकन हो तो रूपए करने का ये रूपए ऐसा तो तुम्हारी जैसे गाने तुम्हारी ने पोट्टे पोट्टे बोली में आधार दे गाने की बात तेरुंगे नहीं है सारे रूपए ने गाने की तो ओके सामाने बार में सब्जेक्ट के मैथ्स बहुत की दिया वर रासायनिक दिया पढ़ान गोड़ा अनिवार्य है मोमेंट ट्राई के दान होना है इकांगी ने बे
और क्या नहीं देखो वाह अनिवार्य में देना खाली तूने दी उत्साह कर देना मैं का एमसी क्यों लगा खाली तो मैं वैनी में एमसी क्यों तूने बाहर आई ला तो मैं वाके एमसी क्यों लगाते हैं मापने पुलाव करते हैं एक टूटी खाली तो दी आधा दे इतना खाल पना कल गाना तंता आधा रन एक र කොච්චර මේ තියරි කරත් කොච්චර කරත් වැඩක් නැහැ. ඔයා තුලින් වා තුලින්ම ගණන් හදලා තමයි හදන්න මේ වාහේ කියාව. නැතු මේ කොච්චර ගණන් හදුවත් වැඩක් ඉන්නේ මම. හදන ගණන් දැන් බැරි වෙන දේ අවුලක් නැහැ. ගණන් බැරි වෙන සාමාන්‍ය. ඒක කිසිම කැටුමක් නැහැ. මම නම් කියන්නේ කොයි වෙලාවක ගණන් බරවද ගණන් එහෙම නැහැ. ගණන් බැරි වෙනවා ඒක සාමාන්‍යයි. දැන් මම එහෙල කරන කාලෙත් ගණන් එක පාඩම හැමදේම හැදුවේ නැහැ. ට්‍රයි කර කර ට්‍රයි කර කර ට්‍රයි කර වැරදි 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 කටු කොළල හදා හදා සෑහෙන ලොකු දෙයක් කරා. එහෙම කරලා තමයි අන්තිම වැඩේ කොහොමද කරේ. එතකොට අනිවාර්යයෙන්ම ගානක් බැරිලුන සාමාන්‍ය දෙයක් ඒක. ඒක එහෙම දෙයක්. ඒක වෙනවා සාමාන්‍ය. වැඩ වඩා උ කර යුතු දේ තමයි ඒ දේ බැරි වුණා කියලා අතමස් මේ අතරින් නැතුව එක එක විදිවල උත්සාහ කරනවා ගන්න. එක එක විදිවලට. දැන් මේකේ සිංගලින් කියව මෙහෙම කතාවක්. හරිද? y සමානයි 4x ධන 7 සහ y සමානයි ඍණ x ධන 7. දැන් කෙනෙක් විදිහට නම් මේක මෙයා මේක මෙහෙට ගිහින් මේක මෙහෙට ගිහින් වැඩි කියලා. පුළුවන්. නමුත් පොඩි වැරද්දක් තියෙනවා. මොකද්ද? මෙයාගේ අනුක්‍රම ධන අනුක්‍රමයක් නේ. රේඛාවක අනුක්‍රමනේ ධන වුණොත් රේඛාවක් මෙහෙට ලැබෙන්න ඕන. රේඛාවක අනුක්‍රමනේ ඍණනේ මෙයාගේ. රේඛාවක අනුක්‍රමනේ ඍණ වුණොත් එහෙමයි රේඛාව මේ පැත්තට ලැබෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් අර මුලම කාලේ කරපු තීරිය. දැන් මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය හරහා කො ඡේදන ලක්ෂය මෙන්න ඡේදන ලක්ෂය හරහා ඡේදන ලක්ෂය හරහා යන රේඛාවක් තිනලු මේ රේඛාව 3y සමානයි 7x ධන 8 කියන රේඛාවට ලම්බකයි. දැන් කියයි දැන් හරි ඉතින් මේ කෙලින්ම යන මොකද නේ කෙලින්ම යන හරි එහෙම එක ගැටලුවක් නම් මෙහෙම අඳින්න. ඒක නිකන් එහෙම අඳින්න නිකන් නිකන් දැන් අවුල් වගේ නම් මේක ඇන්ද මෙන්න මෙහෙම ඔන්න දැන් හරි ඔන්න ඡේදන ලක්ෂය හරහා යන්නත් ඕන 3y සමානයි 7x ධන 8 කියලා එකට ලම්බක වෙන්නත් ඕන. 3y සමානයි 7x ධන 8 කියලා එකට ලම්බක වෙන්නත් ඕන. අපි ගන්නන්නේ අන්නේ ඒ රේඛාවේ සමීකරණය. මම ඒ තමයි ඒ කොයි රේඛාවද? මෙන්න මේ රේඛම ගන්න එක A කියලා. ඔන්න ඒ රේඛාවේ සමීකරණය මම හරි කිව්වා. ඔන්න ඕක රූපය අද ගන්න ඕන. එතකොට වැඩේ හරි. y සමානයි x ධන 6 සහ y සමානයි 2y සමානයි 4x ධන 7 කියන රේඛා දෙකේ ඡේදන ලක්ෂය යන්නා උද 3y සමානයි 7x ධන 8 කියන එක ලම්බ වෙනවා රේඛාව. මෙන්න මේ රේඛාවේ සමීකරණය මොකක්ද කියන්නේ? ඔන්න ගන්න. දැන් මොන පරණ තියරි? රේඛාවක සමීකරණය හොයන්න කිව්වොත් එහෙම. රේඛාවක සමීකරණයක් හොයන්න කිව්වොත් එහෙම දේවල් දෙකයි දැනගන්න ඕන. සාමාන්‍යයෙන් බහුලව පාවිච්චි කරන ක්‍රමෙදි මොකද්ද? රේඛාවේ අනුක්‍රමණය හා රේඛාව මත ලක්ෂ කණ්ණාංක ඒ දෙක මේකේ නියවඩම් පේන තිනවා. තත්දා තේරෙන්න ඕන වෙන්නේ මේ කාරණාව. මොන දේකටත් ගාන මොකක් මොනත් තේ තිබ කර මොකක්ද මේක අදාළ බෑ කියනවා. මේක දැක්කැනි දෙයක් මතක් වෙනවා. මොකද්ද? දෙයිනේ රේඛා දෙක ලම්බකයි. රේඛා දෙකක් ලම්බ කරන් අනුක්‍රමණ ගුණිතේ නියම සමානයි. ඒක තත්දා මතක් කරන දානේ මොන දේ අහන්න කිව්වෝ. අර පුළුවන් දේවල් හොයාගන්න. ඊළඟට ඡේදන ලක්ෂය හරහා මම ගමන් කරන්න ඉතින් පුළුවන් අපිට ඡේදන ලක්ෂයේ කණ්ඩායම් හොයාගන්න. ඉතින් ඒ දෙක හොයුවත් ගාන කොට මම කියන්නේ ගානක් දුන්නේ පස්සේ ගාන ඔයාලා හදන්න පුළුවන් සීමාවක් තියෙනවා. දකින්න පුළුවන් සීමාවක් වපසරියක් තියෙනවා. ඒ වපසරිය තුල කරන්න පුළුවන් උපරිම දේ ගාන කරන්න ඕන. ඒ දේවල් හොයාගන්න කොට ගාන පොඩ්ඩ ඉස්සම මේකේ මේක කරමු. මේකයි මේක කරමු. අන්න එහෙම මම හොඳට හුරුනේ දැන් ඉඳන් ගාන දුන්නොත් උත්තරේ ගන්න try කරන්න එපා. ඒ ගාන වටේ තියෙන වට පිට හොයන්න උත්සාහ කරා මුල්ම පියවර. පස්සේ පොඩ්ඩ ගාන්න ගැලපෙනකොට හිතනවා මෙතනින් ගාන්න බහින්න ඕන.
මෙතනින් ගන්න සෙට් වෙනවා. උන් ගන්න තීරණ තෝරනවා. එහෙනම් මුලින්ම ගන්න හදන්න කලින් අවශ්‍ය දේවල් ඔක්කොම හොයලා තියලා කියා ගන්න. 2y. ආ, කොහෙන්ද 2y එන්නේ? මෙතනද? කොහමද? දැන් කරන්නේ? right. මුලින්ම ඡේද ලක්ෂය කණ්ඩායම් හොයගමු. හරිද? මේක හරිනම් අපි කද කරන්නේද? සමීකරණේ කරන්නේ? ඔයාලා කියන්නේ හරිද කියලා? ආ හරි. 2y = 4x + 7 කියන රේඛාවේ සහ y = -x + 6 කියන රේඛාවේ ඡේද ලක්ෂය කොහොමද වන්නේ? දැන් මේක සමගාමී සමීකරණයක් ආකාර විසඳනවා. දැන් මාර ප්‍රශ්නයක් වගේ කියවලු. ඇයි? කිසි මේක සම්පූර්ණ සමාන නැහැ නේ. එකතු කරත් අඩු කරත් මේක සුළු වෙන්නේ නැහැ. මේවා මේ සුළු කරන කරන්නේ අර ඕලෙන් කල් සුළු කරන ඕලෙන් කල් සුළු කරලා සුළු කරන්න එපා. වෙලාව යනවා. මෙහෙම උරු වෙන්නේ. මෙන්න මේකේ මෙන්න මේ y වලට මේ y වලට මේක තනයි y සමානයි ඍණ x + 6 ඩු. y සමාන වෙන්නේ ඍණ x + 6 ඩු. එහෙනම් මේ y වලට මේක ගන්න. y සමාන වෙන්නේ ඍණ x + 6 ඩු. එයා දැම්මු. සමානයි 4x + 6 ඩු. ධන 4ට. මේ y මෙතන y වලට කෙනෙක් පල්ලහැකින් උක්ත කරලා මෙහෙම දාන්න. ඒක නම් සරල ලීසිම කරන්නේ. අර වගේ මේව කර කර යන්න එපා. ඉන්න එපා. y තනි කරන්න එපා. ආ ඒක කමක් නැහැ. y තනි කරලා y සමාන කරන කමක් නැහැ. ඒක කමක් නැහැ. ඒකට ලුකුත්. ඒකට අවශ්‍ය අවුලක් නැහැ. 2x + 12 සමානයි 4x + 7. 6x සමානයි 5. 5 වෙදීම हाय समान है एक्स वर्ड और एक्स क्या गया किसी में कमान नहीं किसी में माउल लग नहीं मैं इस रूपी में करके किसी में एडवांस है रे है मतलब ना अरे प्रश्न आप प्रश्न यात्रा गाड़ी वाले एक एम देखा आदेश के लिए अंदर एमजी क्यों ना किसी में कराना है ना खटपटे कोले कराने हैं ना तीन ये आप किसी में एडवांस नहीं शुरू की තීරණ කරන සුළු කීම් කියන ඒවා. ඒ සුළු කීම් කියන තමන්ට ආවෙනික දෙයක්. ඒක සම්බන්ධ ගැටලුවක් ඇති කරන්න එපා. සුළු කීම් දින එකේ විතර කරන්න පුළුවන් දේවල්. ඒකින්ද ඒක බය වෙන්න එපා. සුළු කීම් තමන්ට ආවෙනික ක්‍රමයක් කරන්න. ඊළඟට y හොයා ගන්න මම දෙකට ආදේශ කරනවා. දෙකට ආදේශයි. y = ඍණ x + 6 නේ. y = ඍණ x x කියන්නේ පහ බෙදීම 6. බෙදී ධන 6 සුන්නා පසු උත්තරේනවා ඍණ 5 ධන 36 උත්තරය 31 බෙදීම 6 එහෙනම් ඡේද ලක්ෂයේ කණ්ඩාංකය 5 බෙදීම 6 31 බෙදීම 6 ඔන්න ඡේද ලක්ෂයේ කණ්ඩාංකය ඔන්න ඡේද ලක්ෂයේ කණ්ඩාංකය උනවා දැන් ඡේද ලක්ෂය කණ්ඩායම් කියන්නේ මේ රේඛාවලත් මේ රේඛාවලත් මේ ලක්ෂය සම අදාළයි. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඡේද ලක්ෂය හරහා මෙයා ගමන් කරන්නේ. ඡේද ලක්ෂය හරහා මෙයා ගමන් කරන්නේ. ඉතින් ඡේද ලක්ෂය හරහා මේක ගමන් කරන්නේ. ඡේද ලක්ෂය මේ වෙලාවේ මේ රේඛාවටත් පොදුයි. මෙයාට කොහොමද පොදුයි? මෙයාට කොහොමද පොදුයි? ඒ විතරක් නෙමෙයි. ඡේද ලක්ෂය හරහා මෙයා ගමන් කරන්නේ. ඡේද ලක්ෂය හරහා මෙයා ගමන් කරන්නේ නම් මේ වෙලාවේ මේ රේඛාවටත් මෙයා පොදුයි. ඊළඟට මට පුළුවන් මෙන්න මෙතනින් අනුක්‍රමණ සම්බන්ධය අරගෙන ඒ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න මම ගන්නන්නේ MA කියලා. කොහොමද? MA වැඩි කිරීම M1 සමානයි ඍණ එකට. මේ මොකක්ද දෙක අතරේ? ඒක කොහෙන්ද ආවේ? ඇයි රේඛා දෙකක් ලම්බක නම් අනුක්‍රමණ ගුණිතය ඍණ එකට සමානයි. ඔය පුළුවන් දේවල් ටික කරගන්න. MA වැඩි කිරීම M1 මෙයාගේ අනුක්‍රමණය කීයද? මෙයාගේ අනුක්‍රමණය 3y සමානයි 7x + 8. අනුක්‍රමණය y සමානයි 7 බෙදීම 3 x + 8 බෙදීම 3. මෙයා කලින් වීඩියෝ තුනේම තියෙනවා. හොදේ කරුණාකරලා බලන්න. මේවා හදා හදා යන්න. අන්න මෙයාගේ අනුක්‍රමණය 7 බෙදීම 3. එහෙනම් m1 කියන්නේ 7 බෙදීම 3යි සමාන ඍණයකට. ma සමානයි ඍණ 3 බෙදීම 7යි. මෙයාගේ අනුක්‍රමණය ආවා ma සමානයි ඍණ 3 බෙදීම 7යි. ඔව් එකත් හරි. මේ රේඛාවේ අනුක්‍රමණය තෙව්වා මේ රේඛාව මත ලක්ෂ කණ්ඩායම් තියුවා. දැන් ඉතින් ගන්න වැඩේ පත්තු වෙන්න ඕන. රේඛාව මත ලක්ෂ කණ්ඩායම් ගන්නවා, රේඛාවේ අනුක්‍රමණය ගන්නවා. රේඛාවක අනුක්‍රමණය හා
රේඛාව මතලක්ෂයක ඛණ්ඩාංක දන්නා විට රේඛාවේ සමීකරණ කලින් පාඩම් තුනේ තියෙන කතන්දරේ ඔන්න ඔය තීරණ ටික ගන්න සෙට් වෙනවා ඔය තීරණ දැන් ඕක සමීකරණේ හොයන්න බැරි වුණා වාට පුළුවන් දේවල් ටික හොයා ගන්න ගන්නවා ඒක හු වෙන්න මෙතනින් පස්සේ මගේ පේපර් වල ටියුටර පාස් පේපර්ස් වල ඔක්ක මොකේ හරි ගන්න හදනකොට පුළුවන් තරම් එතන පුළුවන් දේ ටික කරන්න උත්සාහ කරන්න පුළුවන් දේවල් ටික ඒ පුළුවන් කරුණු කාරණා හරි ගස ගන්න උත්සාහ කරන්න දැන් දීන්නේ මේ අනුක්‍රමණයයි මේ ඛණ්ඩාංක පාවිච්චි කරලා රේඛාවේ සමීකරණය ගණනය කරන්න හරිද right break එක සමීකරණය ගන්න එක මට ඉඩමදි බෝඩ් එකේ වෙන හදන්න පුළුවන් මකන්න වෙනවා දැන් මේ ටික ලියා ගන්න මම ටක් ගාලා ඉතින් සමීකරණය හදන්න පුළුවන් කරා මේ දෙකයි වයි මෙතන වයි වලට මෙතන වයි වලට මේක ආදේශ කරලා තියෙනවා right දැන් මම සමීකරණ හොයනවා ऋण तुन पेटी महत समय वाई ऋण तीस एक बेदी महाय बेदी एक्स ऋण पहा बेदी महाय बेदी ने रेखा वाला समीकरण खा रेखा वाला अनुक्रम ने हा रेखा मतलब से खंडा का तना बेटा ये मगिन रेखा वाला समीकरण से भी मुखी ने खत्म दे हरा स्रोत ने ऋण तुम मतावक एक्स ऋण पहा बेदी महाय समान है हाथ मतावक वाई ऋण තිස්සක බෙදීම 6 හරස් මොකද? ගුණ කරන්න ඍණ තුන් වතාවක් x ඍණ තුන් වතාවක් 5 කියන්නේ ධන 15 බෙදීම 6 සමානයි 7y ඍණ 7 වතාවක් එක 7යි 7 වතාව තුන 21යි 217 බෙදීම 6 7y සමානයි ऋण तुम्हारी एक्स दान पहला विधि में हाय ऋण दान देसी दा हाथ विधि में हाय उत्तरी हाथाएं वाई समान है ऋण तुम्हारी एक्स दान देकाई तुम्हारी देकाई विधि में हाय और ना रेखा भी समीकरण कोई जरा बोलो මේක බෙදනවා තුනේ මේ මේ 6 බෙදනවා නේ
एक गांड में देना होगा मैं तो शुरू करने पर गांड में देना गाना तीन पढ़ना गान और किसी का खाली तीर की हिप्पी आपको तो संबंध का सवाल आंकड़ों का ना कोई बात गाना एमसीक्यू बोले दियो कोई बात गाना एमसीक्यू बोले दियो राइट पढ़ने का सरल रेखा पढ़ना इबराई और तीन पास तीन वाक्य पढ़ना हर वाक्य सामान्य दावसाई तीन दावसिंग वाक्य इबराई के लापरवाह तीन बहुत दूर का वाक्य लापरवाह तीन मंबेरी बोलते हैं तो लापरवाह तीन पास है उसकी साक्षात करना लापरवाह ती संपूर्ण सरल रेखा को सिंगल संपूर्ण पास के उसी में साक्षात कर කොමකට සැප්තැම්බර් 20 සතිය. ඒ කියන්නේ හරියටම ගත්තොත් එහෙනම් 12 වෙනිදා ඉවරයි. 500 12 වෙනිදා කියන්නේ සරල එකෙන් ගන්නවා. ඊට සංඛ්‍යා පටන් ගන්නවා. කිහිප දෙනෙක් තියරි කාරස වලට සම්බන්ධ වුණා. තවමක් ළමයි පුතාල අහනවා. තියරි ක්ලාස් එක සම්බන්ධ වෙන උවමනාවක් තියෙනවා නම් කෙනෙකුට මෙන්න මේ අංකෙට මැසේජ් එකක් දාන්න Telegram, WhatsApp නම් නෙමෙයි Telegram දාන්න මෙන්න මේ අංකෙට මැසේජ් එකක්. පත් මේ සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මගේ තියරි ක්ලාස් එකට දැනගෙන බලය තමයි නේද හැබැයි කොහොම කරවුනත් කලින් බලයට බලේ පාඩම් වල කලින් රෙකෝඩින් සයිට් එකේ අපි තියෙනවා ඒ වටික බලන ගමන් ඔයාලට පුළුවන් අදාළ දේවල් ටික කරගෙන ඒක ඇටලුවක් නැහැ හරිද රිවිෂන් එක මේ ලබන මාසෙත් ෆ්‍රී තමයි කරෙන්නේ ඔක්තෝබර් මාසෙදී රිවිෂන් එක අපි ගන්නවා මම එතකොට රිවිෂන් එකට සම්බන්ධ වෙන ළමයි ටික ගන්නවා වෙනම සයිට් එකකට අපේ සයිට් එකට නම් ඒකින් කරගෙන කොහොම කරවුනත් පේපර් ක්ලාස් එක නම් දිගටම ෆ්‍රීම තමයි ඒක වෙනසක් වෙන්නේ නැහැ एक दिग्गजों को फ्री करने आना, अर्थात रिवीजन का प्रमाण से पाम फ्री करना, फ्री करने एक अर्थ उगलां के पुलवां के इतना गेटलू अपने बिल्ला आवश्यक वाटी करके बोला प्रमाण से पाम सांकेत बनाकर ना, सांकेत ने बनाकर ना, सांकेत ने बनाकर ना ये कैसे करने आना, अर्थात पेपर क्लास से दिग्गज ना आधा आधा තියරි ක්ලාස් වලට කට්ටි හැම රිවිෂන් ක්ලාස් දිනන කට්ටි හැමයි ටියුබ් එකකටම ගෙන්න ගන්න පුළුවන් අර ටියුබ් ධමය වගේ දුන්නා. ඔයාලා පුළුවන් ටියුබ් එක ටියුබ් ගෙන්නගෙන වැටි කරගන්න පුළුවන්. හරි පේපර් ටික එහෙම කරගෙන කරගෙන පුළුවන්. අර ක්ලාස් එක කරා පේපර් ක්ලාස් එකේ පේපර් එක සයිට් එකට දානවා. සයිට් එකේ ගිහින් PDF ඩවුන්ලෝඩ් කරලා කරගන්න. ඔයාලා පුළුවන් නම් PDF එකක් අරගත් මේ PDF එක print එකකට ගන්න. ඒක වඩා හොඳයි. සාමාන්‍ය පේපර් එකක් කරද්දි මේ පේපර් එක අපි කා අතේ කොපියක් දෙන සෑහෙන හොඳයි. එහෙම කරන් වෙටික් කරගන්න අව තොරතුරු අදාළ කට්ටිය මෙන්න අවශ්‍ය කට්ටිය මේකට මැසේජ් එකක් දාන්න මම ඒකට උත්තර දෙන්න ලබන මාසෙත් ක්ලාස් එක මෙහෙම කරනවා ෆ්‍රී ඕල් එකට එන්න පුළුවන් අවශ්‍ය වෙටික් කරගන්න ඉතින් පස්සේදී බලමු මොකද වෙන්නේ කියලා කොහොම කරවම පේපර් ක්ලාස් එකෙන් දිගටම දිනන ඒක රසක් වෙන්නේ හරිද හරිද මේ තැපල් නේ තැපල් ලිමි මේ කූරිය කරනවා කූරිය කරනවා කූරිය කරන පස්සේ ටික කරගන්න පුළුවන් හරිද दूर पास नहीं है तो ओम था वैटिक वैटिक ना लबन साथ ये करना होगा गारंटी का पास पेपर गारंटी का मां ग्रुप के लिए अंक तक दाना आउट है अंकी एटिक कर दिया कर मां एक अनिवार्य मूल की तो सागर चक करना है मां सामान पेपर पा मैं पाम दी थी ओक्को में गारंटी कर ला संपूर्ण पेपर के सागर चक करना इधर मतलब मां के पेपर ग्रुप करना लोगों पेपर क्लास में आगे करना करना हर ने राइट एना उपरांत यालू उनका ग्रुप पे के यार मां पोस्ट कर दान कोटा एक अक्षय कर लेना होगा जरूरत करना यालू उनका कथा कर लेने के लिए क्या नहीं वीडियो आउट करना नहीं පුළුවන් ඉතින් රිවිෂන් එකකින් වැටික් කරගෙන යන පේපර් ක්ලාස් එකකින් ටික් කරගෙන පුළුවන් අවශ්‍ය කටයුතු ඉතින් පස්සේ ක්ලාස් වල ඉඳන් තවගේ පාඩුව ටික් කරගෙන පුළුවන් රෙකෝඩින් දෙන සයිට් එකේ ඕන තරම් මේ දේවල් කරගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළ දෙක තියෙනවා හරියට කොහොම කරවුණත් රිවිෂන් එක කොහම වුණත් පේපර් ක්ලාස් වල රිවිෂන් දිගටම ෆ්‍රී තියෙනවා ඒක නම් ඕන වෙලාවට යනකොට කිසිම ගැටලුවක් නැහැ ඔහොම තමයි රෙකෝඩින් සිද්ධ වෙන්නේ හරිනේ රයිට් ඔය තමයි කියන්නේ මම පෝස්ට් එකක් දාන ගෲප් එකට ඒක ඕගොල්ලන්ගේ ස්කෝලේ යාළුවන්ට ගෲප් වලට දාලා ෂෙයා කරලා යාළුවන්ට ගෲප් එකට සම්බන්ධ කරගන්න ඉතින් ඊපස් වැඩේ කරගෙන පුළුවන් හරිනේ අවශ්‍ය දේවල් එහෙමයි රිවිෂන් ක්ලාස් වල අන්න මාසෙත් මෙහෙම දිනවා ඒකට එන්න පුළුවන් එහෙම දිගටම එන්න පුළුවන් රයිට් එහෙනම් ඔච්චර තියින්නේ මේ අංකෙට අවශ්‍ය කට්ටිය
තොරතුරු අවශ්‍ය කාට මෙසේජ් එකක් දාන්න. රයිට්. එහෙනම් ඇප්චර් එක කියන්නේ ඉන්නේ. එහෙනම් එහෙම බුදුසමයි අයින් කරලා ගන්නවා තියේ අඟහරු මේ ඉරිදා. හම් ඇච්චර කියන්නේ මේ වෙන සතිය සිකුරාද. මේ එන සතිය සිකුරාද හවුස හයිඩ් පේපර් එක කරලා තියාගන්න. සහජම ගොඩක් මේ පොඩක් වැඩිපුර ගණනුත් තියෙනවා හොඳේ. ඔය බලේ ගණන් එහෙමත් තියෙනවා. ඒ ටික තේරෙවි. අවුලක් කරගන්න එපා. කොහොමත් රිවිෂන් එක ඉස්සරහට බලේ කරනකොට ඒවා තේරෙවි ගන්න. ඉතින් බය වෙන්න එපා. අදාළ ගණන් ටික ප්‍රශ්න කරගන්න පුළුවන්. හරි. එහෙනම් මට බුදුසරණයි. නැහැ නම් සිකුරාද පේපර් එකේ හම්බෙන්න. රයිට්. යාළුවෝම දැනුවත් කිරීමක් කරන්න.